බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ වචන 108කින් සජ්ජායනා වෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරමු. මා කීවාම කවුරුත් කියන්න. වන්දේ අරහං භගවන්තං. වන්දේ සම්බුද්ධ මුත්තමං. වන්දේ විචාචරණ වීරං. වන්දේ සුගත නායකං. වන්දේ ලෝකවිදුං නාථං. වන්දේ අනුත්තරං මුනිං. වන්දේ මග්ගදස්සාවින්. වන්දේ සාරති නායකං. වන්දේ දේව මනුස්සානං. වන්දේ බුද්ධ මහාමුනිං. වන්දේ විජිත සංගාමං. වන්දේ සුගත සාරතිං. වන්දේ පාරගතං බුද්ධං. වන්දේ තථාගතං වරං. වන්දේ ලෝකන්ත දස්සාවින්. වන්දේ සරණ මුත්තමං. වන්දේ ඉන්ද්‍රිය සම්පන්නං. වන්දේ නිබ්බුතං සිවං. වන්දේ නරාසභං බුද්ධං. වන්දේ සම්බුද්ධ නායකං. වන්දේ පුරින්දදං සෙට්ටං. වන්දේ ශක්‍ය මුනිං වරං. වන්දේ ධම්ම ධජං කේතුං. වන්දේ අමත දායකං. වන්දේ සංඝාතිකං සෙට්ටං. වන්දේ තින්න සාගරං. වන්දේ විසරදං ඛේමං. වන්දේ වේද ගුං මුනිං.
වන්දේ සමන පුණ්ඩරීකං වන්දේ කේවලින් මුනිං වන්දේ අභිනීල නෙත්තං වන්දේ ලෝක පූජිතං වන්දේ අපටිමං අතුලං වන්දේ අපටි පුංගලං වන්දේ අනාසවං බුද්ධං වන්දේ සත්තමං ඉසිං වන්දේ ගෝතමං බුද්ධං වන්දේ ධම්ම පවත්තකං වන්දේ සබ්බඤුතං නඥානං වන්දේ ලෝක විනායකං වන්දේ අනාවරණ දස්සින් වන්දේ සමන්ත භද්දකං වන්දේ අච්චරිය ඥානං වන්දේ ගුණාකරං මුනිං වන්දේ මග්ගවිදුං බුද්ධං වන්දේ මග්ගකෝවිදං වන්දේ නිබ්බාන මක්ඛාතං වන්දේ සුගත මුත්තමං වන්දේ මහපුරිස වීරං වන්දේ අකුතෝ භයං මුනිං වන්දේ අභිවිජය ලෝකං වන්දේ ගෝතම මහාමුනිං වන්දේ අනුත්තරං සීහං වන්දේ සච්චනාමකං වන්දේ නිපුනත්ථ දස්සින් වන්දේ තථාගතං මුනිං වන්දේ තිලෝක සරණං වන්දේ සූරිය තමෝනුදං වන්දේ විමුක්ති සම්පන්නං වන්දේ අභයදායකං
වන්දේති බුවන විජිතං වන්දේ පරම සුන්දරං වන්දේ මහා පුරිස වරං වන්දේ ලෝක පූජිතං වන්දේ නිබ්බාන දස්සාවින් වන්දේ නිබ්බාන දායකං වන්දේ නිබ්බාන මචලං වන්දේ නිබ්බාන මහාමුනිං වන්දේ තාරපතිං බුද්ධං වන්දේ ආදිච්ච බන්ධුනං වන්දේ සක්‍ය විභූසනං වන්දේ පරම පූජිතං වන්දේ තන්හකයං වීරං වන්දේ මෝහපදාලිතං වන්දේ ලෝකේකනිත්තං වන්දේ සුගත මහාමුනිං වන්දේ පාරගතං වේදං වන්දේ ඒක චක්ඛුමං වන්දේ සීතල හදයං වන්දේ බ්‍රහ්ම සාරතිං වන්දේ සමාධි සම්පන්නං වන්දේ කල්යාණ මුත්තමං වන්දේ පඤ්ඤා බලං පත්තං වන්දේ ඥාන නිස්සයං වන්දේ දස බලං වීරං වන්දේ විසරදං වරං වන්දේ වන්ත කසාවන්තං වන්දේ සද්දම්ම ධායකං වන්දේ සුගතං මහා පඤ්ඤං වන්දේ අංගීරසං මුනිං වන්දේ ආරද්ධ විරියං වන්දේ ගෝතම සත්තාරං
වන්දේ අසම සමං බුද්ධං වන්දේ දීපදාන මුත්තමං වන්දේ තුභුවනා ලෝකං වන්දේ අසම්ම මහාමුනිං වන්දේ අතිතුලං බ්‍රහ්මං වන්දේ කන්හප්පමද්ධනං වන්දේ පරිපුන්න කායං වන්දේ චාරු දස්සනං වන්දේ මහා ධම්ම රාජං වන්දේ රුචිර දස්සනං වන්දේ සුදුල්ලභං බුද්ධං වන්දේ මාරාභිභුං මුනිං වන්දේ බුද්ධං භගවන්තං වන්දේ සුගතං භගවන්තං වන්දේ අරහං භගවන්තං වන්දේ භගවන්තං වන්දේ භගවන්තං වන්දේ භගවන්තං සාධු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යාමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වැඳුම වේවා සාදු 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 විහාරවාසී අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ
ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෑණියන් වහන්ස සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මහා කච්චායන රහතන් වහන්සේ විසින් කොටස් දෙකකට බෙදා පෙන්නලා දෙනවා. ඒ තමයි වාසනාභාගිය දේශනාව සහ නිබ්බේදභාගිය දේශනාව. තේරුණාද? වාසනාභාගිය දේශනාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන සත්වයන් හට සුගති රැකවරණය ලබා දෙන, ඒ වාගේම සැප සම්පත් පහළවන්නට අවශ්‍ය යම් යම් ධර්ම කාරණා තියෙනවා නම් ඒක දේශනා කොට වදාලා. සමහර ධර්ම කාරණා ගත්තාම නිබ්බේදයේ පිණිස දෙසුවා නොවේ. පින් කරන හැටි ගැන, දන් දෙන හැටි ගැන නේද? දෙව්ලෝ ගැන විස්තර කියලා දුන්නා. එතකොට ඒ ටික අහගත්තු කට්ටිය තමන් පින් කරගන්න ඕන, සසර බයයි, සුගති රැකවරණයක් උදා කරගන්න ඕන කියලා ඒ ඔස්සේ මහන්සි ගත්තා. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ නිබ්බේද භාගිය දේශනාවත් වදාලා. එයින් තමයි කියලා දෙන්නේ පටිච්ච සමුප්පාදය මේ වගේ, මේ මේ විදිහයි, පංච උපාදානස්කන්ධය මේ මේ විදිහට අවබෝධ කළ යුතුයි, දැකිය යුතුයි, ආයතන මේ මේ විදිහයි, ආයතයන්ගේ හට ගැනීම මෙහෙමයි, නැතිවීම මෙහෙමයි, නිස් ආස්වාදේ මේකයි, ආදීනවේ මේකයි, නිස්සරණේ මේකයි යන ආදී වශයෙන් කියලා දුන්නා. එතකොට ඒක අවබෝධ කරන්න පිළිපන් කට්ටිය විදර්ශනා ඥානය දියුණු කරගෙන අවබෝධයෙන්ම සසර කෙරෙහි කලකිරිලා. සසර කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඔය දැන් තියෙන ටිකම තමයි. ඔය සසර තමයි. එතකොට එයින් නිදහස් වෙන්න කටයුතු කළා. අපි සාමාන්‍යයෙන් අපේ වැඩසටහන් වලදී උදේවරුේ කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබ්බේද භාග්‍ය දේශනා නොවේ. උදේවරුේ සාමාන්‍ය ස්වභාවයට වාසනා භාග්‍ය දේශනාව කළා සද්ධාව දියුණු වෙන්න, ගුණධර්ම දියුණු වෙන්න. හොඳයි නේද? මොකද පින්ගන්නේ ගුණේ නැතුව මේකනම් අල්ලනවා කියන එක නේතං තානං විච්ඡති. සිද්ධ වෙනවා කියලා එකක් නම් නැහැ. ඒක සිදුවන්නේ නැහැ. ගුණයක් නැතුව මේක සිදුවන්නේ නැහැ. කපටකමින් මේ ගමන යන්න බෑ. කපටකමින් මොකක් හරි ඔය ලාමක දෙයක් අල්ලගනීවි. මේ නිවන් මඟ නම් යන්න බෑ. නිවන් මඟ නම් යන්න බෑ. බෑ බෑමයි. ඒ හින්දා අපේ ගුණධර්ම දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කෙසේ නමුත් අද අපි කතා කරන්නේ ස්පර්ශය ගැනනේ. ස්පර්ශය ගැන කියවෙන තවත් නිබ්බේද භාග්‍ය දේශනාවක් තමයි මම අද හවස වරුවටත් තෝරාගත්තේ. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකාය දෙක කියන පොත් වහන්සේ තුල අභිසමයේ සංයුක්තේ භූමිජ සූත්‍රය. මොකක්ද නම? භූමිජ සූත්‍රය. භූමිජ ස්වාමීන් වහන්සේ
මුල් කරගෙන වදාළ දෙසුම. නමුත් සූත්‍රයේ ආරම්භයේදී භූමිජ ස්වාමීන් වහන්සේගේ කාරණේ තිබුණට අවසාන වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කිරීම තුලින් භාග්‍යතුන් වහන්සේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ එදා හවස් වරුවේ සායන් සමයන් හවස් වරුවේ පතිසල්ලාන අවුට්ටිතෝ භාවනාවෙන් නැගී හිටපු ඒනා භූමිජ ස්වාමීන් වහන්සේ ඒනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි අපගේ පින්වත් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කළා. කවුද? භූමිජ ස්වාමීන් වහන්සේ. වැඩලා උපසංකමිත්ව ආයස්මතා සාරිපුත්තේන සද්දින් සම්මෝදි. මේකේ වන්දනා කළා කියලා නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සතුටු සාමීච්චයේ යෙදුණා. සද්දින් සම්මෝදි සාමාන්‍ය දේ කතා කළා. ඕගොල්ලෝ වගේ සතුටු සාමීච්චයේ මේ යෙදෙනවා කියලා මේ අනවශ්‍ය දේ නෙමෙයි. ස්වාමීනි කොහොමද පහසුවෙන් වැඩ ඉන්නවාද? මගෙන් නම් පහසුවෙන් වැඩ ඉන්නවාද කියලා අහපු ගමන් මම කියන්නේ මොන පහසුවක්ද මේ කොළඹ රටේ කියන්නේ. ඕ එහෙම අනේ ඔහොම කියන්න එපා කියනවා අපේ ස්වාමීන් වහන්සේලා. මම කියනවා මේ ඉතින් පහසුයි යෑ නේද? ඉතින් කොහොම හරි ওই විදිහට පහසුවෙන් වැඩි ඉන්නවද, දානි වැළඳුවාද කියලා ওই කටියුතු ටික කතා කළා. පැත්තකින් ඉඳගත්තා. ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් භූමිජ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? සන්තාංසෝ සාරිපුත්ත, මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පින්වත් සාරිපුත්තයන් වහන්ස. ඒකේ සමන බ්‍රාහ්මණා කම්මවාදා සයංකතං සුඛ දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්තාංසෝ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. කොහොම එකක්ද තියෙන්නේ? ඒකේ සමන බ්‍රාහ්මණා සමහර එක්තරා ශ්‍රමණ බ්‍රාහ්මණෙයින්, ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයෙන් පිට කට්ටිය, ඒකේ සමන බ්‍රාහ්මණ කම්මවාදා සයන්කතං සුඛ දුක්ඛං පටි පඤ්ඤාපෙන්ති. සමහර කර්මවාදී වූ, එතකොට කර්මය ගැන තව තව කට්ටිය කතා කළා තිබුණනේ ඒ කාලේ. නිගණ්ඨනාත පුත්‍ර කිව්වේ මොකද්ද? කාය කර්මයේ බලවත් කීවා. මේ අම්මලට මතකයිනේ. වචී කර්මය ඒ හැටිවල් බලවත් නෑ කිව්වා. මනෝ කර්මය නම් ගන්නම දෙයක් නෑ කිව්වා. බලවත්කමක් ඇත්තෙම නෑ කිව්වා. ඉතින් ඒකත් කර්මවාදයක්. නිගණ්ඨනාත පුත්ත කිව්වේ එහෙම එකක්. ඔය වගේ කර්මවාදී වූ කර්මය ගැන කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය කියනවා සයංකතං සුඛ දුක්ඛං පඤ්ඤාපෙන්ති. මේ සැප දුක කියන එක තමා විසින් කරන ලද්දක් කියලා කියනවා. දැන් මේ කවුද කියන්නේ? කෝ හැමෝම උත්තර දෙන්න ඕන. කවුද දැන් මේ කියන්නේ? නෑ නෑ, හැමෝම උත්තර දුන්නේ නෑ. කවුද මේ කියන්නේ? කෝ නිකන් අර කොස්කොල ගොඩේ කවුද දුවනවා වගේ. භූමිජ ස්වාමීන් වහන්සේ තමා කියන්නේ. කවුද කියන්නේ? අන්න හරි, භාගයක්වත් කිව්වේ දැන් තමා. ඔය පොඩ්ඩක් දැන් මේ වෙලාව හොඳ නෑනේ.
ඒකයි මං එහෙම අහන්නේ. උත්තර දෙන්න ඕනේ. පුළුවන්ද? දැන් ඔන්න භූමිජ ස්වාමීන් වහන්සේ කියනවා. කාටද කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට. මොකක්ද අහපු ප්‍රශ්නේ? සමහර කර්මවාදී ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ කට්ටිය සැප දුක තමා කළා කියලා කියනවා, පනවනවා. ඇවත් සාරිපුත්තේනි, සම්තිපනාවසෝ සාරිපුත්තේ, ඒකේ සමනත් බ්‍රාහ්මණා කම්මවාදා පරකතන් සුඛ දුක්ඛම් පඤ්ඤාපෙන්ති. සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ කට්ටිය මොකද කියන්නේ? ඒ කට්ටියක් කර්මවාදී, පරකතන් සුඛ දුක්ඛම් පඤ්ඤාපෙති. ඒගොල්ලෝ කියන්නේ සැප දුක වෙනත් කෙනෙක් කළා කල කියලා. පරකතන් සුඛ දුක්ඛම් පඤ්ඤාපෙන්ති. ඕගොල්ලන්ට වැඩි ටිකක් වෙනස්නේ. ඕගොල්ලෝ දුක නම් පරකතන්, සැප නම් අත්තකතන්. එහෙමනේ කියන්නේ, මේ ළමයි හින්දා මට හරි දුකයි, කරදරයි, පීඩයි. මහත්තයා හින්දා මට හරි කරදරයි, පීඩයි, දුකයි. අල්ලපු ගෙදර කෙනා නිසා මට හරි කරදරයි, දුකයි, පීඩයි. ඒ කරදර ඔක්කොම ඕගොල්ලන්ගේ කාගේද? අත්තකතන් නෙමේ, පරකතන්. සැපනම් අත්තකතන්. මේ හොඳ වෙලාවට මම මේක මේ තීරණය ගත්තේ ඒකෙන් තමයි මෙහෙම උනේ කියලා ඒ ඔක්කොම තමන්ගේ මල්ලට හලා ගන්නවා. එහෙමනේ. හැබැයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කිව්වේ සැප වුණත් දුක වුණත් අනුන් විසින් කරලා දෙන්නේ කියලා. ඔන්න දෙවනි කාරණේ. සම්තිපනාවසෝ සාරිපුත්තේ, ඒකේ සමන බ්‍රාහ්මණා කම්මවාදා සයංකතංච පරංකතංච සුඛ දුක්ඛම් පඤ්ඤාපෙන්ති. අනේ ටිකක් ඕගොල්ලෝ වගේ ඉතින් බෙදාගන්නේ නැහැ. සමහරු කීවා කර්මවාදී ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැප දුක කියන්නේ තමනුත් අනනුත් එකතු වෙලා කරපු දෙයක් කියලා. දැන් අදහස් කීයක් කීවද? 3යි. පළවෙනි අය මොකද්ද කිව්වේ? සැප දුක තමා විසින් කරගන්නවා කියලා. දෙවනි අය කිව්වේ ඕ සැප දුක අනුන් විසින් සාධන ලද්දක් කියලා. ඔය සමහර ආගම් වල තියෙන්නේ ඔය යාඥා කරන කෙනා තමයි, ඒගොල්ලන්ගේ දෙව්තුමා තමයි ඔක්කොටම මුල. සැප දෙන්නෙත් එයා, දුක දෙන්නෙත් එයා. මේ දෙන දුක් ටික කවුරු හරි කෙනෙක් දෙනවා නම් නේද? කොයි තරම් පාපීද කියලායි අහන්න තියෙන්නේ. ඇත්තනේ මේ ලෝකේ දැන් ඕගොල්ලන්ට නම් ඉතින් මොන දුකක්ද මේ පොඩ්ඩක් දාඩිය දැම්මට? කොහොම නෙමේ සෑහෙන දුක් විඳින අය මේ ලෝකේ ඉන්නවා. ඒත් මේ දුක තවත් කෙනෙක් කරෝන එකක් නම් ඒ කරෝණ කෙනාට කොයි අපායේ යන්නද කියලා දන්නේ නැහනේ. මෙච්චර සත්ත්වයින්ට දුක් දෙද්දි නේද? ඒක තමයි. ඔන්න තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණවරු කීවා මේ සැප දුක තමනොත් අනුනොත් එකතු වෙලා හදපු එකක් කියලා. දැන් ඕගලන්ට සැප දුක දැනෙනවද? දැනෙනවනේ. ඕක ගැන තමයි මේ කතා කරන්නේ, වෙන දෙයක් ගැන නෙමෙයි. වැඩි මොනාද තියෙන්නේ? දුක. සත්‍යයේ පිහිට ධර්මයේ තියෙනවා. සත්‍යයේ පිහිටලා කතා කරනවා නම් විතරයි අපේ මේ කතාව සිද්ධ වෙන්නේ කියන. සමහරුන්ගෙන් අහපුවම වාන්නක්කාරකමට කියනවා ඔව්. සැපද දුකද වැඩියෙන් විඳින්නේ කියලා අහපම සැප කියනවා. ඇත්තද බොරුද?
බොරු ඒ සත්‍යයේ පිහිටලා නෙමේ අසත්‍යයේ පිහිටලා. ඇත්ත ඇති හැටියෙන්ම කියනවා නම් අපිට කියන්න තියෙන්නේ දුක තමා වැඩි. සැප බොහෝම චුට්ටයි. සැප බොහෝම චුට්ටයි. නිකන් කල්පනා කරලා බලන්නකො හොද්දක් හදාගෙන කන ටිකට කොච්චර දුක් විඳින්න ඕනද නේ? ඉස්සෙල්ල කාලයක් හම්බ කරන්න ඕන. ඊට පස්සේ කඩේ ගිහිල්ලා බඩු ගේන්න ඕන. බඩු ගෙදෙට්ට එන්නේ නැහනේ. නේ ධම්මා. ඊට පස්සේ ඕක ගරන්න ඕන. හොදන්න ඕන. නේ? වතුර හරියට තියලා ලිපේ තියාගන්න ඕන. එහෙන් වැඩි වුණොත් බේරි වුණා. මෙහෙන් අඩු වුණොත් ඇට්ටකුණා. නේද? ඊට පස්සේ බෙදුවයි පස්සේ බැනුම් අහන්නත් ඕන. අද බෙරි වෙලා කියනවා. අද අමු වෙලා කියනවා. නේ? ඔය ඔක්කොම මැද්දේ සමහර අය ලිපටත් පිඹලා අමාරුවෙන් නේද? ඉතින් ඕක හදාගෙන හොද්දකුත් හදාගෙන පොල් ගාලා මිරිකලා හදාගෙන සැපක් තියෙන්නේ කොයි චුට්ටටද? ඈ? ඕ කටට දාලා පොඩ්ඩක් හපනකම් විතරයි. ඒකත් තව අඟල පස්සට ගියයි පස්සේ ඉවරයි. නේ? මම කල්පනා කරලා බැලුවොත් සැපට වැඩිය මේ ජීවිතේ ගොඩාක් තියෙන්නේ දුක. දුක. සැප පතාගෙන යනවා. මහා දුකක් ඉඳගෙන ඒක කවදාකවත් උදා වෙන්නේ නැහැ. අන්තිමේට මනුස්ස ජීවිතේ උපදින්න තිබ්බ පින් ටික ගෙවෙනවා. යලි රැස් කරගත්තේ නැත්තම් කබලෙන් ලිපට වැටෙනවා වගේ. තිබිච්ච ටික ගෙවිලා ඉවරයි. ආයි කවදා කොහේදී කොතැනක හමු වේද දන්නේ නැහැ. මොකද්ද? සුගතිය. ඒ සුගතියක උපන්නත් අබුද්දස්ස කාලෙක නම් උපන්නේ. අබුද්දස්ස කාලේ දන්නවද? අබුද්ධෝපාද කාලෙට කියන්නේ අබුද්දස්ස කාලේ. එහෙම උපන්න නම් ඒ ඉපදිල්ලෙන් ඇති වැඩකුත් නැහැ. බැරි වෙලාවත් නියති දිත්‍යා දෘෂ්ටියක බැසගත්තොත් එහෙම ආයෙත් සුගතියක උපදින්න හම්බෙන්නේ නැහැ බොහෝ කාලයකට. ඔය වගේ ඉතින් දුක් විඳ විඳා සතර අපාය මැදින් යන ගමනක් තමා පින්වත්නි මේ තියෙන්නේ. එහෙම එකක් තමා තියෙන්නේ. ඉතින් ඕකේ එක එක මිත්‍යා දෘෂ්ටි වලට රැවටෙනවා. මේ සැප දුක අනුන් කළා කියනවා, තමන් කළා කියනවා, තමනුයි අනුනුයි දෙන්නම එකතු වෙලා කළා කියනවා. ඔන්න තවත් කට්ටියක් මෙහෙම කියනවා. සාන්තිපනාවසෝ සාරිපුත්තේ ඒකේ සමන බ්‍රාහ්මනා කම්මවාදා අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං සුඛ දුක්ඛං පඤ්ඤාපෙන්ති. අසයංකාරං, මේ සැප දුක තමා කරෙත් නැහැ. මේ සැප දුක අනුන් කළෙත් නැත. අසයංකාරං අපරක්කාරං අදිච්ච සමුප්පන්නා, මේක ඉබේ හටගත්තු එකක්ය. තේරෙන්නේ? පටිච්ච සමුප්පන්නන් නෙමෙයි මෙතන තියෙන්නේ, අදිච්ච සමුප්පන්නා. ඉබේ හටගත්තු එකක්ය. සුඛ දුක්ඛං පඤ්ඤාපෙන්ති, මේක ඉබේ හටගත්තා කියලා කියනවා. දැන් කියමු බලන්න, අන්‍ය වූ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු පවසාපු මත හතර. එක, මේ සැප දුක තමා විසින් කරන ලද්දක්. දෙක, මේ සැප දුක අනුන් විසින් කරන ලද්දක් කියලා කිව්වා. තුන්වෙනි කට්ටිය මොකද කිව්වේ? මේ සැප දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දක් කියලා. හතරවෙනි කට්ටිය, මේ සැප දුක තමන් කරෙත් නැත, අනුන් කළෙත් නැත,
ඉබේ හටගත්තාය කියලා පීවා. දැන් මේ විදිහට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කවුද මතක් කරන්නේ? භූමිජ ස්වාමීන් වහන්සේ මතක් කරලා අහනවා. ඉදනෝ ආසෝ සාරිපුත්ත භගවා කිං වාදී කිමක්කායි. ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ මේ කාරණේදී මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ අදහස, වාදයේ මොකද්ද? කිමක්කායි භාග්‍යතුන් වහන්සේ විසින් දේශන ලද්දේ කුමක්ද කියලා ඇහුවා. භූමිජ ස්වාමීන් වහන්සේ එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. පටිච්ච සමුප්පන්නංකෝ ආවුසෝ සුඛ දුක්ඛං උත්තං හේතං භගවතා. ආයස්පතුන් වහන්සේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලේ, මේ සැපතුක වනාහි පටිච්ච සමුප්පන්නයි කියලා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මොකද්ද? හේතුඵල දහමකින් හටගන්නවා කියලයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. කිං පටිච්ච, කුමක් ප්‍රත්‍යෙන්ද? පස්සම් පටිච්ච, සැපදුක හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යෙන් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ආම් බලන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ. දැන් ඕගොල්ලන්ට සැපදුක ඇති වෙනවා නේද? ඇති වෙනවද? ඇති වෙනවනේ. ඕ, ඒ සැපදුක ඇති වෙන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? නමුත් බලන්න, අපිට අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරගෙන යද්දී අපි ඔය තැන ඉන්නවාද? ඇත්තම කතන්දරේ ඇත්තටම නෑ. ඇත්තම කතන්දරේ ඇත්තටම අපි ඔය තැන නෑ. එහෙනම් බලන්න, අපි මේ ධර්මය ඉගෙන ගන්නේ ඔන්න බලන්න පින්ගන්නේ මේ මේකේ මේකේ වෙනස, කල යුතු දෙයි සිද්ධ වෙන දෙයි අතර වෙනස. අපි මේ ධර්මයේ සරණ යනවනේ. මොකද්ද? අපි මේ ධර්මයේ සරණ. ඇයි සරණ යන්නේ? අසරණ නිසා. කාලයක් බණ අහපු කට්ටිය හින්දා ඉතින් කියනවා උත්තරේ ටක් ගාලා, මොකද්ද අසරණ හින්දලු. හොඳේ, එහෙනම් අසරණ වෙච්ච වෙලාවට මතක් වෙන්න ඕන සරණ නොවේද? ඉතින් මතක නෑනේ. දැන් අපිට දුක හටගත්තාම අපිට මේක ස්පර්ශේ ප්‍රත්‍යයෙන් ය කියලා හටගත්තේ මතක් වෙන්නේ නැති බව ඔබනි කිව්වේ, මම කිව්වේ, ඔබ කිව්වා නේද? එහෙම ඔව් කිව්වා. එතකොට දුක හටගත්තාම අපිට මතක නෑ මේක හටගත්තේ මොකේ ප්‍රත්‍යයෙන් කියලාද? ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා අපිට මතක නෑ. නමුත් අපි මේ ධම සරණ ගියාය. එතකොට එහෙමනම් සරණ ගියේ අසරණ හින්දානම්. දුකටපත් වුණා කියන්නේ අසරණ වුණා නෙමේද? අසරණ වුණා. එහෙනම් දුකටපත් වෙච්ච වෙලාවට ඔබට මතක් වී යුත්තේ කුමක්ද? සරණනි. නේ? සරණනි. එහෙනම් ඒ ධර්මයේ පිළිසරණ ලබන්න ලෑස්ති වෙච්ච පිරිසක් නොවේ. ධර්මයේ පිළිසරණ ලබන පිරිසක් නොවේ. දැන් ඔන්න මං චූටි දෙයක් කියන්න. පුරුදු කරයි පස්සේ මොකද වෙන්නේ කියලා. මේක නිතර නිතර පුරුදු කරන්න ඕන. මේක නිතර නිතර පුරුදු කරන්න ඕන. එතකොට වෙන දේ මං මේ කියන්නේ. දැන් කකුලක් එහෙම ඔය මේස කකුලක පුටුවක ගොය හරි ගැට්ටක යදුන ගමන් ඉස්සෙල්ලම කියවෙන වචනේ මොකද්ද? ඕ කිව්ව කියන්නේ
අම්මෝ කියවෙනවානේ. තාමත් වයසට ගිහිල්ලත් කියවෙන්නේ මොකද්ද? අම්මෝ කියලා තමයි කියවෙන්නේ. ඇයි පින්වත්නි? ඇයි ඒ? ඔය අම්මා කියන වචනේ කියාගන්න දන්නේ නැති කාලේ ඉඳන්ම. හොඳේ? අම්මා කියන අදහස තමයි හිතේ තිබුණේ දුකටපත් වුණාම. ඕන හදිස්සියක් වෙච්ච ගමන් මතක් වෙන්නේ අම්බෝ 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 කියනවානේ. අම්බෝ කියනවා. ඒ මොකද? පුරුදු කරපු දෙයක් ඒක. මොනව කරපු එකක්ද? පුරුදු කරපු එක. එහෙනම් මේක ඊට වැඩි එහාට යන්න පුරුදු කරගන්න වෙයි. මොකද්ද? සැප දුක හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ය කියලා තමන්ට හොඳට හිතේ පුරුදු කරගන්න වෙයි. මං කියන්නම් මට සිද්ධ වෙන එක. මටත් සමහරලාට අම්බෝ කියලා කියවෙනවා. හැබැයි එක සැරේම මතක් වෙනවා මේක අනිත් වෙලා යනවා කියලා. දැන් හැප්පුණා කියමුකෝ. හැපිච්ච ගමන් මතක් වෙනවා තව ටික වෙලාවකින් මේක වෙනස් වෙනවා කියලා. වෙනවද නැද්ද? වෙනවනේ. මේක ටික වෙලාවකින් වෙනස් වෙනවා. එතකොට අපේ ආර්ය ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේව සරණ ගිය අය හැටියට අපේ තියෙන්න ඕන වෙනසක්. මොකද්ද තියෙන්න ඕන වෙනසක්? අපේ ආකල්පවල තියෙන්න ඕන වෙනසක්. අපි වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේලාට නම් තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නිතර නිතර සිහිපත් කරන්ට කියලා. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්හම් පච්ච වෙක්කිය දබ්බා. මේ පැවිද්දා විසින් නිතර නිතර සේවනය කරන්ටයි කියනෝ, සිහිපත් කරන්ටයි කියනෝ, මම අන්‍ය වූ ආකල්පයකින් යුක්ත වෙනවා කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ මොකක් කර වුණාම ගහපන් මරාපන් කියලානේ කියවෙන්නේ. තියන්න වටින්නේ නැහැ. එහෙමනේ කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට නිතර නිතර සිහි කරන්ට කියනවා, මම අන්‍ය වූ ආකල්පයකින්, ඒ කියන්නේ ශ්‍රමණ ආකල්පයකින් යුක්ත වෙනවා කියලා. එහෙනම් ඔබත් පුරුදු කරගන්න බුදුරජාණන් වහන්සේව සරණ ගිය උපාසක උපාසිකාවන් හැටියට මම අන්‍ය වූ ආකල්පයකින් යුක්ත වෙනවා. මම මේ ජීවිතයේ දිහා මේ හිතියාට වැඩිය වෙනස් විදියකට බලනවා. ඔන්න භූමිජ ස්වාමීන් වහන්සේ අහුවා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ, මේ භාග්‍යතුන් වහන්සේ මේ සැප දුක හටගන්නා කාරණේදී මොකද්ද වදාලේ? මොකද්ද උන්වහන්සේගේ අදහස? කිමක්කායි? මොකද්ද කිව්වේ? මොකක් කිව්වොත්ද, අපි භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්ම කියන්නේ. කොයි විදිහට උත්තර දුන්නොත්ද මේ කාරණේදී අපි භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්ම කියන්නේ? කොයි විදිහට උත්තර දුන්නොත්ද අපි භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකළා වෙන්නේ? තේරුණේ? ඒක බලන්න, ඒ කාලේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරපු හැටි කොයි විදිහටද කිව්වොත්ද, නචකෝ සහදම්මිකෝ වාදානුපෙක්කෝ ගරහයන් ඨානං ආගච්ඡෙයාති. ස්වාමීනි, කරුණු සහිතව කිසියම් වාදයකට ගැරහිය යුතු තැනට පැමිණෙන්නේ නැත්තේ කොතනින්ද? අපි කොයි විදිහට කිව්වොත්ද භාග්‍යතුන් වහන්සේට ගැරහුවා නොවෙන්නේ, අභූතයෙන් චෝදනා නොකළා වෙන්නේ? කොයි විදිහටද විමසා බලද්දි ගරහන්න බැරි දෙයක් කිව්වා වෙන්නේ? එහෙනම් බලන්න, භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයට වඩා පටහැනි දෙයක් කවුරු හරි කියනවා නම් ඒ ඔක්කොම කාට චෝදනා කරන කට්ටියද? බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා නගන අය.
විමසා බලද්දී බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නොවේ නම් එයා කියන්නේ ගැරහිය යුතු තැනට ඒ කියන දේ පත් වෙන අය. ඔය කොහොම වුණත් ඉතින් මේ යුගයේදී මෙලොවේදී බේරෙන්න පුළුවන් වෙයි බුද්ධ ගෝසාහමතුමාන්ට වැරදිලා කියලා. අරගෙනෙද්දි වෙනස් කරපුවා වෙනස් වෙලා කියලා මොනවා හරි බොරුවක් කියලා වරද්දා මේ ජීවිතේදී බේරෙන්න පුළුවන් වෙයි. පරලෝට නම් සරණක් නැත. ඇයි මෙලොවත් සරණක් නැතුවනේ ඉන්නේ? පරලෝට නම් ඇත්තේම නැත. ඕ පරලෝට නම් මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ආයි බුදු කෙනෙකුගේ ධර්මයක් කවදා කොතනකදී මුණගැහෙවිද කියලා දන්නේත් නැහැ. මෙලොවදී නම් ඉතින් පොඩ්ඩක් ওই ලාභ සත්කාර ටිකක් උපදවාගෙන වාසය කරන්නට පුළුවන් වේවි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්නං කෝ ආවුසෝ සුඛ දුක්ඛං උත්තං භගවතා. ආයස්මතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලේ සුඛ දුක්ඛං සැප දුක කියන එක පටිච්ච සමුප්පන්නයි කියලයි. කිම් පටිච්ච? පස්සම් පටිච්ච. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි සැප දුක උපදින්නේ. ඔබට මතක ඇති උදේ කියලා දුන්න ဒုတိය ද්වේ සූත්‍රේනේ. ඉමන් තින්නම් ධම්මානම් සංගති සමවායෝ sannipātu. නේ? මේ තුන් ධර්මයන්ගේ එකතු වීම රැස්වීම සමාගම අයං උච්චති පස්සෝ. මේක තමයි ස්පර්ශය. ඕක තමයි ස්පර්ශය. පුට්ටෝ වේදේති, පුට්ටෝ සංජානාති, පුට්ටෝ චේතේති. ස්පර්ශයේ තුලින්ම ස්පර්ශයේ නිසාම විඳිනවා, ස්පර්ශයේ නිසාම හඳුනා ගන්නවා, ස්පර්ශයේ නිසාම චේතනා පහළ වෙනවා. ඔය විදිහට කියනවා නම් සැප දුක පටිච්ච සමුප්පන්නයි මේ හේතුඵල දහමින් හටගන්න එක. කුමක් ප්‍රත්‍යයෙන්ද හටගන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්මයි කීවා වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කරන්නේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ මෙහෙම කීවා කියලා බොරුවක් කියනවා නම් ඒක චෝදනාවක් නෙමෙයිද? චෝදනාවන්නේ භාග්‍යතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කරන්නේ නැහැ. දහමට අනුදහමක්මයි පවසන්නේ. කරුණ සහිතව කිසියම් වාදයකට ගැරහිය යුතු තැනකට ඔය කියපු කාරණේපත් වෙන්නේ නැහැ. ඊගවට අහනවා ඊගවට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එවත්නි තත්‍රාහුසෝ යේතේ සමන බ්‍රාහ්මනා කම්මවාදා සයංකතං සුඛ දුක්ඛං පඤ්ඤාපෙන්ති තදසි පස්සපච්චය. ඔය සමහර ශ්‍රමණ බ්‍රාහ්මනවරු කියනවානේ සැප දුක් තමන් විසින් කරන ලද්දේය කියලා. පළවෙනි කට්ටිය එහෙමනේ කිව්වේනේ. එහෙම කිව්වා නමුත් ඒ අයගේ සැප දුක හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මයි. දැන් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්නේ පින්හන්නේ මෙහෙමනේ. කොහොමද දන්නවද හටගන්නේ? ඈ දැන් මං කියවනේ අපිට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ ලෝකයේ ගැන දැනගන්නවා දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? විජානාති විජානාති කියලා කියන්නේ විඥාණයටනේ. ඕ විශේෂයෙන් දැනගන්නවා විශේෂයෙන් දැනගන්නවා කියන්නේ මොකටද? විඥාණයට. එතකොට ඕගොල්ලෝ මේ ලෝකය ගැන මොනවාද විශේෂයෙන් දැනගන්නේ? කෝ කියන්න බලන්න ඕගොල්ලන්ගේ ලිස්ට් එක. ඕ
කෙටියෙන් කිය ඕගොල්ලන්ගේ ලිස්ට් එක අහන්න ගියොත් නම් අද අහලා ඉවර කරන්න බැරි වෙනවා. කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට දැනගන්න තියෙන්නේ කාය කොටස් 6යි. කෑලි 6යි. ඒ තමයි රූප වේදනා නැහැ. රූප ශබ්ද ගන්ධ රස පහස සිතුවිලි. ඕගොල්ලෝ දන්න ඔක්කොම ටික අර ඉතුරු ඕගොල්ලන්ගේ ලොකු ලිස්ට් එක දැනගන්න. ඒ ඔක්කොම ලිස්ට් එක ඔය හය ඇතුළට දාන්න පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. හරිනේ. ඔක්කොම ටික මේක ඇතුළට දාන්න පුළුවන්. නේ? දැන් ඕගොල්ලෝ දන්නවා නම් මේ මගේ දරුවා කියලා ඒක ඇහැට පේන රූපයක්. නේ? ඒක ඇහැට පේන රූපයක්. මේ දරුවාගේ හඬ කියලා දන්නවා නම් ඒක කනට ඇහෙන සද්දයක්. ওই විදිහ තමයි. දෝ දැනගන්න ඔක්කොම ටික ඔය අංග 6ට ඇතුළත් කරන්න පුළුවන්. දැන් වේදනාව කී ආකාරද? තුන් ආකාරයි. සැප, දුක, උපේක්ෂා. සැප, දුක්, උපේක්ෂා. එතකොට දැන් අපි ඔන්න ඇහැ ගැන චුට්ටක් කල්පනා කරමු. හරිද? අපි හිතමු මෙතන දැන් ගෙනල්ලා ලස්සන මල් පෝච්චියක් තිබ්බා කියලා. දැන් මේක දැක්කොත් හටගන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාව. හොඳයි. දැන් මෙතනින් ගෙනල්ලා ගොඩ මහා කැත විරූපී මොකක් හරි කුණු වෙච්චි සත්වයේ රූපයක් තිබ්බොත් දුක් වේදනාව. එහෙම නැතුව දැන් මේ ගෙනල්ලා තියෙනවා කෝපේ. ඈ ඕක දැක්කා කියලා සැපකුත් නැහැ, දුකකුත් නැහැ. හොරක් හොරා ගන්න හිතුනොත් නම් පොඩ්ඩක් සැපක් ඇති වෙයි. පස්සේ හරි ගන්න ඕන කියලා. හරිද? දැන් මේ සැප දුක හට ගන්න දැන් මේ වෙලාවේ අපි හිතමු මල් ටික ගෙනල්ලා තිබ්බා. කෙනෙක් අර මං කිව්වා වගේ බොහොම අමාරුවෙන් S2 අරගෙන ඉන්නේ. S2 පාතට කඩාගෙන වැටිලා දැන් මේක පේන්නේ නැහැ. සැපයාට හටගනීද? ආ? සැපයාට හටගන්නේ නැහැ. ඇයි විඥානය පහළ වෙන්නේ නැහනේ? නේ? ඊගාවට ඔන්න එහෙනම් S2 පියාගෙන නම් ඉන්නේ. නිදිනම් S පේන්නේ නැත්තම් එහෙනම් මේ වැඩේ හරියන්නේ මල් පෝච්චිය දැක්කට සපක් කටගන්නේ. ඔව් දැක්කට කියන්න බෑනේ, පේන්නේ නැහනේ ඉතින්. ඊගාවට S2 ඇරන් හිටියත් මෙතන මල් පෝච්චිය නැහැ. ඒත් සප හටගන්නවාද? ඒත් නැහැ. ඒත් සපක් නැහැ. ඔහි හිටියන් වාලේ ඉන්නවා. එන ඇහැ තිබුණත් වැඩක් නැහැ පෝච්චිය නැත්තම්. පෝච්චිය තිබුණත් වැඩක් නැහැ S2 වහගෙන නම්. නේද? ඊගාවට අපි හිතමු දැන් මේ ඔය දෙකම තිබ්බත් වැඩක් නැහැනේ. විඥානේ දැනගන්න එපා. දැන් මෙයා මෙතන පෝච්චියක් ගෙනල්ලා තියෙනවා. හරි. මෙයා S2ත් අරගෙන ඉන්නවා. මෙයා කල්පනා කරන්නේ ලෝන් එක ගෙවන්නේ කොහොමද කියලා. ගෙවල් කුලිය ගෙවන්නේ කොහොමද කියලා. පොඩි එකාගේ ස්කූල් ෆීස් ගෙවන්නේ කොහොමද කියලා. මං දැන් උදේ රෙදි ටික පෙඟෙන්න දාලා ආවා, යද්දි හොදලා තියයිද නැද්ද කියලා. ඕව කල්පනා වෙනවනේ. ආ? දැන් ඕක නම් කල්පනා කර කර ඉඳින්නේ මෙතනින් පෝච්චිය ගෙනල්ලා තිබ්බත් පේනවද? ඒත් පේන්නේ නැහැ. ඇයි ඒ? විඥානේ පහළ වෙන්නේ නැහැ. S2 අරගෙන හිටියත් නෑ. රූපයේ ඉදිරියට ආවත් තව පුංචි වචනයක් ඉගෙනගෙන තියෙන්න ඕන. තව එක සුදුසුකමක් තියෙනවා. ආ, මානසිකාරයේ තිබුණොත් තමයි විඥානය පහළ වෙන්නේ. ඒ කියන්නේ මේ ඇසෙන් පෙනෙන රූපයට
ඒක ගැන ගනුදෙනු කිරීම පිණිස මනසේ යොමු වීමක් තියෙන්න ඕන. තේරුණේ? මනසේ යොමු වීමක් තියෙන්න ඕන. මේ සමහර කට්ටිය අර බෝලේට පිටින් ගහන සෙල්ලමක් තියෙන්නේ. ඕ. ඕක බලන වෙලාවට මෙලෝ සිහියක් නැහැ. නේ? එතකොට ඉස්සරහින් කවුරු හරි අම්මා හරි තාත්තා හරි නංගි හරි ගියාද කියලා එයා දන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් ඇස් පියාගෙන දේක බලන්නේ නැහැ. රූප නැද්ද? ඕ ඉදිරියෙන් ගියත් පේන්නේ නැහැ. ඒක අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ? මනස වෙන එකක් එකට යොමු වෙලා. එහෙමනම් මේකට විශේෂයෙන් දැනගන්න එපා. විඥානයේ පහළ වෙන්න ආන් එහෙම විශේෂයෙන් දැන ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් බලන්න පින්වන්නේ සැප හට ගන්න දැන් සැප වේදනාව හට ගන්න අපි ඕගොල්ලෝ කිව්ව මල් පෝච්චියේ තිබ්බම සැපයි. නේ දැක්කම ඇස තියෙන්නත් ඕන. ඇස ඉදිරියට රූපේ පේන්නත් ඕන. ඒක ගැන විඥානය පහළ වුණොත් විතරයි සැප වේදනාවක් අපිට දැනෙන්න පටන් ගන්න. ඒක දැනගත්තයි පස්සේනේ වෙන්නේ නේද? එතකොට එහෙමනම් මේ ඇසයි රූපයයි විඥානයයි කියන කාරණා තුන තියෙනවා නම් තමයි මොකක් වෙන්නේද? ඕ ඒ තුන තියෙනවා නම් එතන ස්පර්ශය තියෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි ඒ හේතුයෙන් තමයි එහෙමනම් සැප දුක උපේක්ෂාව හටගන්නේ. ඒ තුන නැතුව ඒකෙන් එකක් අඩු වුණොත් හටගන්නවාද? නෑ. එහෙනම් ওই තුනම තියෙන්න ඕන. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ වදාලා සැප දුක හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යෙන්මයි. ඕක කණේ හටගත්තත් හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යෙන්. කණේ හටගද්දී මොනවාද එකතු වෙන්නේ? කණයි ශබ්දයයි කනේ විඥානයයි එකතු වෙච්ච ගමන් කනේ ස්පර්ශය. එතකොට සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ හටගන්නවාමයි. ඒක නැති වෙන්නේ නැහැ. මොකද මට වේදනාවක් නැහැ කිව්වොත් එහෙම පංච උපාදානස්කන්ධෙන් හතරයි තියෙන්නේ යාට. එහෙනම් ওই වේදනාවක් නැහැ කියන්නේ මොකටද? උපේක්ෂාවට. උපේක්ෂා ඒකත් එතකොට වේදනාවක්මයි. දැන් යමෙක් කියනවනම් නෑ මට සැපත් නෑ දුකත් නෑ කියලා කියනවා වේදනාවක් නෑ කියලා කියන්න පුළුවන්ද සැපයි දුකයි නැතුණාට? බෑ. වේදනාවක් තියෙනවාමයි ඒ තමා උපේක්ෂා වේදනාව. එතකොට ස්පර්ශයෙන්ම තමයි පින්වන්නේ මේ තුන හටගන්නේ. මේ සැප දුක් උපේක්ෂා වේදනා හටගන්නේ. ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ඔය කම්මවාදී වූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ස්පර්ශේ මේ සැප දුක තමා විසින් කළා කියලා කිව්වත් ඒක ඒ අය හටගන්නේ කොහොම කිව්වත් තමා විසින් කළා කියලා පෙනෙව්වත් ඒක හටගන්නේ ස්පර්ශේ පත්තේමයි. ඔය කර්මවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැප දුක අනුන් විසින් කළා කියලා කිව්වත් ඒක හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්මයි. ඔය කර්මවාදී වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැප දුක තමා විසිනුත් අනුන් විසිනුත් කළා කියලා කිව්වත් ඒත් සැප දුක හටගන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්මයි. කර්මවාදී වූ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැප දුක තමන් කොලෙත් නැත අනුන් කරෙත් නැත ඉබේ හටගත්තා කියලා කීවත් ඒත් මතක් වේ ඒත් සිද්ධ වෙලා තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. තේන්නේ? එහෙමනම් මේ සැප දුක වෙනස් වෙන්නේ මොකේ ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යයෙන්මයි.
නමුත් අපි ඔතනද ඉන්නේ හා නෑ දුක හටගත්තාම ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලා මතක් වෙන්නේ නෑ මතක් වෙන්නේ මොකද්ද කෝ කියන්න බලන්න ආ ඕ මොකද්ද හෙනහුරා හින්දා සැප හටගත්තා නේද සෙනසුරු හින්දා එහෙමනේ එහෙම කට්ටියට මතක් වෙනවාද නැද්ද මතක් වෙන්නේ නෑ වගේ ඉන්නවා හොඳයි මං එහෙම දරා ගන්නම් ඈ එතකොට සමහරුන්ට මතක් වෙන්නේ හේනහුරා හින්දා කියලා සමහරුන්ට මතක් වෙන්නේ ඕ පූජවට්ටියක් අරගෙන යනවා ඉතින් දෙවිවරුන්ව සතුටු කරන්න ඒ දෙවියන්ට කියලා මේක මේ සැප දුක වෙනස් කරගන්න ෂේප් කරගන්න අපේ මහත්තයා කියනවා ෂේප් කරගන්න ඕ ෂේප් කරගන්න පුළුවන්ද කියලා බලන්න සැප දුක දුක ෂේප් කරගන්න සැප නම් ෂේප් කරනවට කැමති නෑ ඔන්න දුක දුක මග හරවා ගන්න පුළුවන්ද කියලා බලනවා කාට කියලාද ඒකත් මොකක් දීලාද ඕ අනේ පුළුවන් නම් කොච්චර ලේසිද නේද නේද අපි සාමාන්‍ය ලෝකයා ඉන්නේ ඔන්න ඔතන ඔතනින් ගැලවෙනකන් ඔතනින් ගැලවෙනකන් ඒකනේ මං කීවි මේක බොරුවෙන් නම් ගොරන්න පුළුවන් කමක් නැහැ බොරුවෙන් කරන්න පුළුවන් කමක් නැහැ මේකට ධර්මයේ පිළිසරණ ඇරෙන්න වෙන රැකවරණයක් ඇත්තේම නැහැ මේ ප්‍රශ්නේ විසඳෙන්න සැපට මුලා වුණාම මේ රාගේ බැස ගන්නවා දුකත් එක්ක ගැටුණාම පටිගේ බැස ගන්නවා ඕකෙන් මිදෙන්න තියෙන්නේ මොකටද උපේක්ෂාවට මුලා මේ අවිජ්ජාංශේ බැස ගන්නවා ඕකෙන් මිදෙන්න තියෙන්නේ මේ හැමදේම පටිච්ච සමුප්පන්නයි කියලා සිහි කිරීම තුල එතකොට ඒ කිසිම දෙයක් Tamanට බාර නැහැ තේන්නේ හේතු නිසා හටගන්නවා හේතු නැති වෙද්දී නැති වෙනවා ඊගාට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමන් කළා කිව්වත් සැප දුක අනුන් කළා කිව්වත් සැප දුක තමනුයි අනුනුයි දෙගොල්ලම කළා කිව්වත් සැප දුක ඉබේ හටගත්තා කිව්වත් තමන් කළෙත් නැතුව අනුන් කළෙත් නැතුව ඉබේ හටගත්තා කිව්වත් සැප දුක හටගන්නේ ඉස්පර්ශයේ පත්තේමයි ඉස්පර්ශයෙන් තොරව සැපතුක විඳිනවා කියලා එකක් සිද්ධ වෙන්නේ නෑ කියලා වදාලා ඒ වෙලාවේ මේ දැන් කවුරු කවුරුද කතා කරන්නේ කවුරු කවුරුද කතා කරන්නේ භූමිජ ස්වාමීන් වහන්සේයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතන හිටියා තුන්වෙනි කෙනෙක් බලන්න ඒ තුන්වෙනියා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ධම්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් භූමිජ ස්වාමීන් වහන්සේ අහද්දි ධම්ම භාණ්ඩාගාරික වහන්යන් වහන්සේත් මෙතන වැඩ ඉන්නවා කටදාන්න ඉස්සරහට පැන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ සාකච්ඡාව ආනන්ද ස්වාමීන් වහන්සේ නිස්සත්ව අහගෙන හිටියා ඉතින් දැන් ඔන්න භූමිජ ස්වාමීන් වහන්සේ එතනින් පිටත් වෙලා වඩිද්දි ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා පිටත් වෙලා වැඩියා වැඩලා ආයෙත්ම මේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව මුණගැහින්ට පිටත් වුණා පිටත් වෙලා භාග්‍යතුන් වහන්සේව මුණගැහිලා වන්දනා කළා පැත්තකින් ඉඳගෙන ආයෂ්මත් භූමිජයන් වහන්සේත් ආයෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් අතර යම්තාක් මේ සැප දුක ගැන සාකච්ඡාවක් ඇති වුණාද ධර්ම
සාකච්ඡාවක් ඇති වුණාද ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. එහෙම සැලකර හිටියාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සාදු සාදු ආයත ආනන්ද යතතං සාරිපුත්තෝච සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරය සාදු සාදු ආනන්දේනි ඔය සාරිපුත්තයන් වහන්සේ විසින් දෙ කියලා තියෙන්නේ යහපත් විදිහටමයි. මම ඇහුවත් මට කියන්න තියෙන්නේ ඔය විදිහටමයි. පටිච්ච සමුප්පන්නං කෝ ආනන්ද සුඛවුත්තා සුඛ දුක්ඛං උත්තම්මය. ආනන්ද මමත් කියලා තියෙන්නේ සැප දුක හේතුන්ගෙන් හටගන්නවා කියලා. පටිච්ච සමුප්පන්නයි කියලා. පස්සං කිම් පටිච්ච කුම ප්‍රත්‍යේන්ද ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලයි. මේ විදිහට කිව්වොත් එහෙමනම් මම කියන එකක් තමයි කිව්වා වෙන්නේ. මට අභූතයෙන් චෝදනාවක් සිද්ධ වෙන්නේ නැහැ. කරුණු සහිතව කතා කරන්න ආපුවාම ඒක ගරහන්නට පුළුවන් කමක් ඇති වෙන්නේත් නැහැ. කවුද දැන් වදාලේ? භාග්‍යතුන් වහන්සේ. ඊගවට අර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ ආකාරයෙන්ම ආනන්ද කර්මවාදී වූ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැපදුක තමා කළා කීවත් සැපදුක සිද්ධ වෙන්නේ ස්පර්ශයේ පත්තේමයි. ස්පර්ශයෙන් තොරව සැපදුක විඳිනවා කියලා දෙයක් ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ නෑ. මේක තමන් කරා කියලා මානම් පින්වන්නේ. දැන් ඕකුල්ලු කැමති සැප විඳින්නද දුක් විඳින්නද? ආ, සැප විඳින්න ඉතින් ඔබට කරගන්න පුළුවන් නම් ඉතින් කරගන්න එපා. ආ, එතකොට බලන්න මේ වාදයේ කොයිතරම් හීනද ලාමකද නේද? ඔබට කරගන්න පුළුවන් නම් කරගන්න එපා නේ. ඔ මට මේ ළඟකදී අහන්න ලැබුණා එක ආචාර්යවරයෙක්, ඔ ආචාර්ය කියන්න පුළුවන් එතුමා, රටේ වැදගත් මහත්මයෙක් කියනවා, ඔය ශාස්ත්‍ර එයා බොහෝම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ දිනු වෙච්ච කෙනෙක්. ඔය ශාස්ත්‍රකාරයෝ කියනවා නම් ශාස්ත්‍රයේ දැන් ඔය අපේ දේශපාලන මහත්වරුත් ඔක්කොම මේ ඔය යනවනේ පස්සේ නේ. ඉතින් ඔය ශාස්ත්‍රකාරයට එයාගේ ශාස්ත්‍රය බලාගෙන ඉවරලා දිනු වෙන්න බැරිය නේ. එයාට එයාගේ ශාස්ත්‍රය බලාගෙන දියුණු වෙන්න බැරි ඈ. ඇයි බැරි? ඇයි බැරි? ඒ ශාස්ත්‍ර එහෙනම් ඒ විෂය සැක කරන්න වටිනවාද නැද්ද? සැක කරන්න වටිනවා. එයාගේ ශාස්ත්‍රයෙන් එයාට දියුණු වෙන්න බැයි නම් අපිට මෙහෙ හරියන නොවර්ධින ටික කියනවා නම් ඇයි එයාට බැරි? එයාට කරගන්න පුළුවන් වෙන්නේ බෑනේ. එහෙනම් ඒක වටින්නේ නෑ. එහෙනම් බලන්න මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියනවා සැප දුක තමන් කරන එකක් කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට දුක් විඳින එකෙන් බේරෙන්න පුළුවන්ද? බෑනේ. ඊට පස්සේ බොරු කියනවා. බොරු කියනවා මම මේ ඕගොල්ලු හින්දලු දුක් විඳින්නේ නේද? අර ජම්පුකාතක කී කියා හිටියේ රෑට රෑට ගිහිල්ලා ඕ වැසිකිළියෙන් ඕ හොඳට සප්පායම් වෙලා ඇවිල්ලා පිච්චෙන ගල් තලාවකට නැගලා තනිකට කකුලෙන් හිටගෙන උලම් බිබී හිටියා. ඉන්දෙද්දී ඇහුවා ඇයි ඔබ වහන්සේ මේ තනි කකුලෙන් ඉන්නේ? එතකොට කීවා මගේ ಗುಣ මහ පොළොවට දරන්න බෑ කීවා. ඔහිලට අනුකම්පාවෙන් මම මේ කකුල් දෙකම පොළවේ තියන්න නැතුව ඉන්නේ
මන් දෙකම තිබ්බොත් මේ පොළොව කම්පා වෙනවා. මොනවාද මේ? බොරු. අමූලික බොරු. එතකොට මේ සැප දුක කියන එක තමන් කරනවා කියලා මේ බ්‍රාහ්මණය කිව්වට ඒක ප්‍රායෝගික නෑ. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒගොල්ලෝ සැප දුක විඳින්නේම ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ආනන්ද සැප දුක අනුන් විසින් කරනවා කිව්වට ඒකත් ප්‍රායෝගික නෑ. ඒක ප්‍රායෝගික නෑ. අර එලේ එලේ ලාමා සබස්ථානී කියව අන්තිමේට අනේ අනේ දෙවියනේ මාව අතහැරියේ මන් දැයි දෙවියෝ තමයි සැපයි දුකයි දෙන්නේ. තේරුණද? ඒක ප්‍රායෝගික නෑ. විමසලා බලපුවාම ගැරහීමට ලක් වෙනවා. ඒක ගරහන්න බැයි නම් මේ ලෝකේ නුවණැත්තන් විසින් ගරහන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නෑ. හේතු අනුව කතා කරපුවාම, හේතු සහිතව කතා කරපුවාම ගැරහීමට ලක් වෙනවා. නමුත් මේ ධර්ම එහෙම නෑ. ඔය මේ ශාසනයෙන් පිට හැම ධර්මයක්ම හරියට අර මේ මොකක්ද උපමාවක් තියෙනවා මෙන්න මෙහෙම. නාකි බමුණෙක් මේ තරුණ දැරිවියක්ව සහේට ගත්තා කියනවා. මේ බුද්ධ දේශනාවේ තියෙන මට මතක නැහැ සූත්‍රේ නම. එතකොට මේ පුංචි දැරිවිය දැන් දරුවෙක් හම්බෙන්න එනවා. එතකොට කියනවා දැන් නාකි බමුණට කියනවා මගේ දරුවට සෙල්ලම් කරන්න වඳුරු පැටික්කියෙක් ගෙනල්ලා දීපන් කියලා. මොකෙද්ද ඉල්ලන්නේ? වඳුරු පැටික්කේ. එතකොට මේ නාගි බමුණා දැන් වඳුරු පැටියෙක් ඉල්ලනවා. කවුද? නෝන මහත්තයා, තරුණ දැරිවියක් සහේට අරගෙන. එතකොට නාගි බමුණා සනසන්න කියනවා මේ නෝනෝ පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න, පොඩ්ඩක් ඉවසන්න. පුතෙක් හම්බුනොත් මං වඳුරු පැටියෙක් ගෙනල්ලා දෙන්නම්, දුවෙක් හම්බුනොත් වඳුරු පැටික්කියෙක් ගෙනල්ලා කියලා. බෑ, මේ පොඩි කෙලිය අඬනවා. දැන් පුංචි ළමෙක් නේ සහේට ගත්තේ. බාලවස්කාර දැරිවියක් තමයි සහේට ගත්තේ. කවුද? නාකි වමුණා. මේ පොඩි ළමයාට තේරෙන්නේ නෑ මේක. දැන් අඬද්දි දරු මේ ලාබාල බිරිඳට තියෙන ආදරේට පොළට ගිහිල්ලා ඒ කාලෙදී සත්තු විකුණන්න ඉන්න ඇති. හොඳේ. ඔන්න වඳුරු පැටියෙක්ව අරගෙන ආවා. ආපුවම මේ දැරිවිය කියනවා දැන් මේ වඳුරු පැටියව gold color එකකින් රත්තරම් පාටින් ඩයි කරගෙන එන්න. දැන් ඩයි කරන්නේ මොනවද? ඇඳුන්නේ. ඩයි කරගෙන එන්න කිව්වා. කරගෙන එන්නම කියලා විලාප දීලා අඬනවා. දැන් මේ නාකි බමුණ නොණ්ඩි ගගා හැරමිට්ටත් අරගෙන වඳුරු පැටියත් වඩාගෙන ගියා රදම් පොව්ව ගාවට. ඒ කියන්නේ ඩයි කරන තැනට. තේරෙන්නේ? දැන් කාලේ හැටියට බතික් කරන්නේ. ආන් එහෙම තැනකට ගියා. ගිහලා රදම් පොව්වට කියනවා මේකව හොඳට අපුල්ලලා. මේකව හොඳට ඒ රෙදි එහෙම ඩයි කරන්න ඉස්සෙල්ලා හොඳට අපුල් වෙනවා. හොඳට ඒකේ තියෙන කුණු අයින් කළා තමයි ඩයි කරන්නේ. එහෙනම් මේ වඳුරු පැටිකව හොඳට අපුල්ලලා ගල ගහලා මේ ඩයි කරලා දෙන්න කිව්වා. පාට දාලා දෙන්න කිව්වා. රත්තරම් පාටින් දිලිසෙන්න. අර රදම් පොව්වා මේ මිනිස්සයාගේ මූණ බැලුවා. බල්ලෙල්ල අහනවා මහලු තැනැත්ත මේ උම්මත්තක වෙලාද? පිස්සුද කියලා ඇහුවා. මේ වඳුරව ගලේ ගහන්න පුළුවන් කමක් නැහැ. අපුල්ලන්න පුළුවන් කමක් නැහැ. ඩයි කරන්න පුළුවන් කමක් නැහැ. මේක ගලේ ගැහුවොත් ඇපුල් වුන් එක බිඳිලා යනවා. ආයෙ ඉතුරු වෙන්නේ නැහැ.
නිගණ්ඨනාත පුත්තගේ ධර්මය ගැන මේ කියන්නේ. මේ විදිහ තමයි අන්‍ය ආගමික ඔක්කොම මතවාද. ඔහේගේ ධර්මය මේ වගේ කියනවා. ඔහේගේ ධර්මය විමසලා බලන්න ගියාම, කරුණු සහිතව විමසන්න ගියාම මේක පෙරල පෙරල බලන්න පුළුවන් කමක් නෑ. හරියට අර වඳුරු පැටියව ගලේ ගහන්න බෑ වගේ. මේක උඩ යට මාරු කරලා විමසන්න පුළුවන් කමක් නෑ. කපල කොටලා බලන්න බෑ. මේක මේ අපුල්ලන්න බෑ වගේ. මේක වැඩකට ගන්න, පාට කරන්න, අලංකාර කරන්න, ප්‍රශංසා කරන්න බෑ, වර්ණනා කරන්න බෑ. රත්තරම් පාටින් ඩයි කරන්න බෑ වගේ. ඔහේගේ දහම හරියට අර වඳුරු දහම වගේ කිව්වා. බෑ කිව්වා මේක. ඒ මුකුත් කරගන්න බෑ කිව්වා. කරන්න ගියොත් බින්දෙනවා. ඒ කියන්නේ වාදයේ පුස්සක් වෙනවා. ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මයේ එහෙම නෙමෙයි කිව්වා. පස්සේ කාලෙක ওই නාකි බමුණට හම්බෙනවා හොඳ වස්ත්‍රයක්, සුදු වස්ත්‍රයක්. එතකොට අර ලාබාල කෙලි කියනවා, මගේ දරුවට පොරවන්න මේක ගිහිල්ලා රත්තරම් පාටින් ඩයි කරගෙන එන්න කියලා. එතකොට මේ නාකි බමුණ නොණ්ඩි ගගහ යනවා රදම් පොවගාවට ඩයි කරන කෙනා ගාව. ගිහිල්ලා යාගේ අතේ තියෙනවා මොකද්ද තිබ්බේ? සුදු වස්ත්‍රය. තිබ්බාම මූණ බලනවා, හොඳට ලස්සන්ට hina වෙනවා. මේක නම් පුළුවන් කියන. මේක ගලේ ගහන්නත් පුළුවන්, අපුල්ලන්නත් පුළුවන්, තව තව වැඩ දාලා ඩයි කරන්නත් පුළුවන්, වර්ණනා කරලා ගන්න පුළුවන්. ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මයේ ඒ වගේ කියන. ඕන ඕන පැත්තකට ගල ගහනවා වගේ පෙරල පෙරල බලන්න පුළුවන්, පෙරල පෙරල විමසන්න පුළුවන්. බිඳින්නේ නැහැ. ඒ අදහස බිඳින්නේ නැහැ කවදාක්වත්. ඇයි? මෙලවට පරලොවට දසදාසර් ලෝක ධාතුවේ අනන්ත සක්වලේ කොතෙන්ට ගියත් ඒක සත්‍යක්මයි. ඒක වරදින්නේ නැහැ. දෙව්ලෝ දෙවියන්ටත් ඒක ඒකාන්ත සත්‍යයක්, බඹලෝ බඹුන්ටත් සත්‍යයක්, නිරේ නිරිසතුන්ටත් සත්‍යයක්, මනුස්ස ලෝකේ මිනිසයන්ටත් සත්‍යයක්. ලෝකෙන් ලෝකෙට ඒක වෙනස් වෙන්නේ නැහැ. ආන් ගල ගහලා බලන්න පුළුවන්, අපුල්ලලා බලන්න පුළුවන්. ඊගාවට මේක ගල ගහලා අපුල්ලලා තව තව සෝභමාන කරන්න පුළුවන්. නුවණින් විමස විමස සෝභමාන කරන්න පුළුවන්, වර්ණනා කරන්න පුළුවන්. එහෙම දහමක් මේක. අනිත් දහම් එකකටවත් මේකට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය මේ ඉතින් අභාග්‍යයකට මේක ටික මේ මනුස්ස ලෝකෙන් දැන් අතුරුදහන් වෙවි යනවා. හතු පිපෙනවා වගේ එක එක අදහස් මේ ධර්ම මේ ශාසනය තුළට ධර්මවාදී මතය ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව යටපත් කරගෙන වෙන වෙන මිත්‍යා දෘෂ්ටි කියනවා. දැන් ලංකාවේ බොහෝ සමහ කට්ටිය දෙකට බෙදිලා ශ්‍රී ලාංකික බෞද්ධ නෙමෙයි, දැන් වෙන කොහෙද ගමක නමක් කියනවා අපි එහෙ බෞද්ධලු. ඕ ඉතින් ඔහොම ඔහොම මේක ඉතින් දැන් විනාශ වෙගෙන යනවා. ඉතින් මොනෝ කරන්නේ? හැම දෙයකටම කාලයක් තියෙනවා. ඉතින් පුළුවන් හැටියට මේ ධර්මය ලැබෙන වෙලාවේ උත්සාහවන්ත වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද ඔය කර්මවාදී බ්‍රාහ්මණවරු මේ සැප දුක තමනුත් අනුනුත් එකතු වෙලා කියලා කරා කියලා කිව්වත් සැප දුක හටගන්නේ ස්පර්ශයේ පත්තෙන්මයි. තමනුත් අනුනුත් එකතු වෙලා කරා කියලා කිව්වත් ස්පර්ශයෙන් තොරව ඒගොල්ලන්ට සැපක්වත් දුකක්වත් විඳින්න බෑ. ඒකට හේතුව තමයි
අපිට විඳවනවා නම් සැප හෝ දුක හෝ විඳිනවා නම් විඳින්න තියෙන ඇස කන නාසය දිව කය මනස තුලින් ඒ තුන් ඒ හය ස්ථාන තුල සැප දුක හට ගන්නවා නම් ඒකාන්තයෙන්ම ඇහැයි රූපයයි ඇහි විඥානය එකතු වෙන්නම ඕන නැත්තම් සැපක් හට ගන්න දුකක් හට ගන්න විප්‍රේක්ෂාවක් හට ගන්නේ නැහැ කනයි සත්‍යයයි කනේ විඥානය එකතු වෙන්නම ඕන එහෙම නැත්තම් කොහොමද ලෝකේ හැදෙන්නේ තමන් කියන තමන්ව හොයාගන්නේ කොහොමද කොටිම්ම කියනවා නම් තමන් ඔය ඉස්සෙල්ලා හොයාගන්න දෙපැ සැප දුක විඳින්නත් නේද දැන් ඔබට ඇහෙන් කිසිම දෙයක් පේන්නේ නැත්තම් මේ වෙලාවේ කන් දෙකෙන් මුකුත්ම ඇහෙන්නේ මුකුත්ම ඇහෙන්නේ නැත්තම් නාසයට කිසිම ගඳ සුවඳක් දැනෙන්නේ නැත්තම් දිවට රසයක් දැනෙන්නේ නැත්තම් කයට පහසක් දැනෙන්නේ නැත්තම් සිතට සිතුවිලි දැනෙන්නේ නැත්තම් දැන් කෝ ඔබ හොයාගන්න පුළුවන්ද බෑනේ එහෙනම් ලෝකය කියන එක ගොඩනගන්නේ ඔන්න ඔය ටිකත් එක්ක එකතු වෙච්චි පමණින් එතකොට සැප දුක උපේක්ෂාව හට ගන්නවා ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් ශ්‍රමණ ප්‍රාග්මණය කියනවා නම් සැප දුක තමනුත් නැතුව අනනුත් නැතුව ඉබේ හටගත්තා කියලා කියනවා නම් ඉබේ හටගත්තා කියලා කියනවා නම් ඒත් සැප දුක හටගත්තේ ස්පර්ශයේ පත්තේමයි එහෙම කියන කට්ටියට එහෙම කියන අයටත් ස්පර්ශයෙන් තොරව නම් සැප දුක විඳිනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පින්වන්දි දැන් කල්පනා කරලා බලන්න දැන් අපි සැපත් විඳිනවා දුකත් විඳිනවා මධ්‍යස්ත වේදනාවත් විඳිනවා. මේ තුනම විඳින්නේ මොකක් නිසාද? එකම කාරණාවක් හින්දානේ තුනම විඳින්නේ. ඇයි එහෙනම් තුනක්? එකක් වෙන්න බෑ. ඇයි එහෙනම් තුනක්? වෙනස් කාරණා තුනක්. මේකයි හේතුව ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතුවක්. ඒ එකතු වෙන දේවල් වලට අනුව තමයි හේතුවට අනුවනේ ඵලය හටගන්නේ. එකම කාරණේ වුණාට එවෙලෙට හටගන්නේ එකතු වෙන දෙයට අනුව මේක වෙනස් වෙනවා. තේරුණද? තේරුණද? ඒක මේ වගේ. අපි කොහොමද ඒක කියන්නේ? දැන් අපි හිතමු ඔන්න ඇහැ තියෙනවා. ඇහැ ඉදිරියට මල් පෝච්චියක් හරි ලස්සන නළුවෙක් හරි නිලියක් හරි ආසහිතෙන රූපෙකුත් එනවා. ඕකත් දැනගන්නවා. ඒ කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. දැන් කරුණු තුන සම්පූර්ණයිද නැද්ද? සම්පූර්ණයි. දැන් හටගන්නේ මේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද සැප වේදනාවක් හටගන්නවා කියලා ඔබ කියනවා. හරිද? දැන් හැබැයි එකතු වුණේ ඇහැයි රූපයයි විඥානයයි තමයි. හරිද? ඇහැයි රූපයයි විඥානයයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හැබැයි එකතු වෙච්ච කාරණා ටික චුට්ටක් වෙනස්. මොකද්ද එකතු වුණ? ඊගාවට අපි ගමු තව උදාහරණයක් ඔන්න මෙතෙන්ට. සර්ප කුණක් හරි බලු කුණක් හරි ගෙනල්ලා දානවා. දැන් කුණු වෙලා ඉදිමිලා ගඳස් සාරේ බෑ දකින්නත් කැතයි. පනෝ සිලි සිලි ගානවා. දැන් මොකද?
අර මල් පෝච්චිය දැක්ක වගේ සැපයිද? නෑ. හැබැයි දැනුත් එකතු වුණේ තුනයි. ඇසයි රූපයයි ඇසේ විඥානයයි. නේ? අපි හිතමු කලින් කිව්වා වගේ මේ කෝප්පේ ගෙනල්ලා ඕම් මෙතනින් තිව්වා. දැන් මල් පෝච්චිය තරම් ලස්සනක් නෑ. අර බලු කුණ සර්ප කුණ තරම් කැතත් නෑ. අපි හිතමු දැන් හටගන්නේ මොකද්ද? උපේක්ෂාව. හැබැයි ඒත් එකතු වුණේ ඇසයි රූපයයි විඥානයයි තමයි. ඇසයි රූපයයි විඥානයයි තමයි ඒත් එකතු වුණේ. මේ එකතු වෙච්ච කරුණු ටික වෙනස් වෙනවා. දැන් මේ මාත්‍රිකා හැටියට ගත්තම තුනම එකයි තමයි. අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි විඥානයයි තමයි එකතු වුණේ. නමුත් මේකේ අභ්‍යන්තරයේ බලපුවාම මේක වෙනස්. වෙනස් වෙන්නේ මෙහෙමයි. ඇස හට ගන්න උපකාර වෙන්නේ නාම රූප. මල් පෝච්චිය දකින වෙලාවේ හට ගන්නා වූ ඇසයි මල් පෝච්චිය කියන එකයි එවිලේ ඇති වෙන විඥානයයි දැනගන්නෙම මොකක් කියලාද? හොඳයි කියලා දැනගන්න. එතකොට ඒකතු වෙච්ච තුන බලුකුණ හෝ සර්පකුණ හරි දකීද්දී එකතු වෙනවාද? එකමද වෙනස්ද? වෙනස්. එතකොට එකතු වෙච්චි නාම රූප සකස් වෙච්චි නාම රූප වෙනස්. ඇසට පෙනුන රූපේ වෙනස්. ඇසේටගත්තු විඥානයේ වෙනින් එකක්. ඒකත් වෙනස්. තේරුණේ? ඊගාවට අපි කෝපයේ දකිද්දී හටගන්නේ ඒ නාම රූපම නෙමෙයි. ඒ ඇසට පෙනෙන රූප මල් පෝච්චියත් නෙමෙයි, මේක සර්පකුණත් නෙමෙයි, මේක කෝපේ. එතකොට ඇසට පෙනෙන රූපෙත් වෙනස්. එතකොට ඒ විශේෂයෙන් දැන ගැනීම මොකද්ද? ඒ විඥානයත් වෙනස්. එතකොට මාත්‍රිකා හැටියට අපි කිව්වට ඇසයි රූපයයි විඥානයයි එකතු වීමයි ස්පර්ශයයි කියලා. මේ අවස්ථා තුනේ ඇතිවෙච්ච ස්පර්ශය තුන් ආකාරයි. එකම ආකාර නෙමෙයි. ඒ ස්පර්ශයේ එකතු වෙච්ච කාරණාවල වෙනස්කම නිසා සැප දුක උපේක්ෂාව කියන වෙනස්ම වූ වේදනා ස්කන්ධ තුනක් හට ගන්නවා. ඕක තමයි ඔතන තියෙන වෙනස. මාත්‍රිකා හැටියට ගත්තම ඇසයි රූපයයි විඥානයයි තමයි එකතු වුනේ. ඒ වුණාට ඒ වෙලාවට හටගන්න ස්පර්ශේ වෙනස්. තේන්නේ? මම ඔබට මේක තේරෙන්න මං මටම වෙච්ච දෙයක් කියන්නම්. මං අපේ ඥාති ගෙදරක මරණයකට වැඩියා. හොඳේ? අපේම ඥාති තමයි ඉන්නේ. ඥාති බණීද දන්නේ ඕක කියලා. මම හිතන්නේ බණින එකක් නෑ. ඉතින් ඔන්න අපේ බොහෝම ළඟින් ඇසුරු කරපු අපේ ඥාතියෙක් මිය පරලෝ ගිහිල්ලා. ඉතින් අපේ මෑණියොත් ඔසන ඉන්නවා. හොඳේ? ඉතින් අනිත් ඥාති පිරිසයි අම්මයි ඔක්කොම ඇවිල්ලා ඇඬූ කඳුලින් ඉතින් මගේ වටේ ඉඳගත්තා. දැන් අතන බොඩි එක තියෙනවා ඉස්සරහා. මං ඉතින් ගෙදෙට්ට වඩිද්දි රාත්‍රී 9ට විතර ඇති. දැන් මේගොල්ලෝ ඇඬූ කඳුලින් ඉඳෙද්දි මං කතාව පටන් ගනිද්දිම කීවා, ඔය දැන් තමන් දුක් විඳිනවා කියලානේ හිතාගෙන ඉන්නේ. දැන් තමන්ට දුකයි කියලානේ මේ හිතාගෙන. ඕක හේතුවක් හින්දා හටගත්තු එකක් කියලා මෙනෙහි කරන්නට කිව්වා. ඕක හේතුවක් හින්දා හටගන්නේ කිව්වා. කියලා මං දැන් ටික ටික ඉතින් කතා කරනවා. මොකද වුනේ කියලා ටිකක් ඇහුවා. මේ වෙච්චි ටික කිව්වා. ඊට පස්සේ මං ඉතින් ධර්ම කාරණා ටිකක් කිය කියා මේගොල්ලන් ඉතින් ධර්මයේ පිහිටවන්න උත්සාහයක් ගත්තා.
දැන් ඕන් 9ට පටන් ගත්තා නම් පැයක් ගත වුණා 10යි. දෙකක් ගත වුණා පැය 11යි දැන්. දැන් මේගොල්ලන්ට ධර්මයේ අහලා 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 මහා ප්‍රීති. හරි සතුටුයි. දැන් ධර්ම ප්‍රබෝධය ඇති වෙලා මං තවත් මොකක් හරි කියෙපු ගමන් වෙ හිටි ගමන් ඕගොල්ලෝ තකක ගාලා hina වෙන්නේ. ආන් ඒ වගේ හක්ක හක්ක ගාලා මේ ඥාත පිරිස hina වුණා. මං කිව්වා මේ දැන් පටන් ගනිද්දි මං කියපු එක මතකද කියලා ඇහුවා. මොකද්ද? ඔය දුක හටගන්නේ ඔය දැන් දුක මට දුකයි කියලා ඔය හිතාගෙන ඉන්නේ දැන් අහවලා නැති වුණාට මට දුකයි කියලා හිතාගෙන ඉන්නේ ඕක හේතුවක් හින්දා හටගත්තු එකක්. දැන් මං එක සැරේ මතක් කළා. දැන් මං කලින් එහෙම කිව්වා නේද? දැන් බලන්න කිව්ව ඕගොල්ලෝ හක හක ගාලා hina වෙනවා. අර තාම බොඩි එක අතන කීවා. එතකොට මේ මොකද වෙන්නේ? සුළු වෙලාවනි ගියේ. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? ස්පර්ශය. ඕ ස්පර්ශය වෙනස් වෙන්නේ නැහනේ අම්මා, විඥානය වෙනස් වෙන්නේ නැතුව. එතකොට මේ එකතු වෙච්ච කාරණා තුන තමයි වෙනස් වෙලා තිබෙන්නේ. එතකොට බලන්න මේ අපි හඬනවා hina වෙනවා කියලා මේ කරගෙන යන්නේ නාට්‍යයක් නේද? එතකොට මේකේ ඇත්ත தත්ත්වය ඇති තතු ඇති හැටියෙන් යමෙක් මනාකොට සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් මේ විඥාවේ හැබෑ ස්වභාවය එකනා අඳුන ගනීවි. අවාසනාවකට සිහිය නැහැ. සැප විඳින්දි නම් ඒක අත්ත කතං කියලා හිතා ගන්නවා. හරිනේ. දුක් විඳින්දි පර කතං කියලා හිතා ගන්නවා. එක්කෝ මහත්තයා දුව බැයි නම් එක්කෝ කවුරු හරි දෙවියෙක් හරි ගාවට ගිහලා සෙනසුරාට හරි නේද? මොකක් හරි පූජවට්ටියක් තියලා හරි මේක විසඳ ගන්න තමයි කල්පනා කරන්නේ. නමුත් සරණ ගිය ධර්මයෙන් පිළිසන්න ලබන්නේ නැහැ. මං ඔබට චුම්පුංචි කාරණාවක් කියන්න මට වෙච්ච දෙයක් තවත් එකක් තේරුම් ගන්නට. මේ ධර්මයේ සරණ යනවා කියන්නේ මොකද්ද කියන එක. ධර්මයෙන් පිළිසරණ ලබනවා කියන්නේ මට එක්තරා අවස්ථාවක මහා උණක් ඇදුණා. වැඩිය ස්වාමීන් වහන්සේලා ඇත්තෙත් නැහැ, එක නමයි ඉන්නේ මුළු මේ අසපුවටම. දැන් ඉතින් බේතුත් අරගෙන ඇවිල්ලා මං කෙන්දිරි ගගා ඉන්නව දවස් 3ක් 4ක් තිස්සේ හරිය අමාරුයි. කකුල් ඔක්කොම සන්දිරි දෙනවා, ඉන්න බෑ වේදනාව. මං ඉතින් කෙන්දිරි ගගා ඉන්නවා. මට එක සැරේම හිතුණා දැන් දොස්තර කෙනෙකුත් ළඟට ඇවිල්ලාම බලලා ගියා. එක සැරේ හිතුණා මොන එකක්ද මේ? මම සරණ ගිය ධර්මයෙන් මම පිළිසරණක් ලබන්නේ නැද්ද? මම මේ බේත් වලින්ද පිළිසරණක් ලබන්නේ? සරණ ලබන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් මට පිළිසරණක් තියෙන්න දෙපෑ කියලා මම දැන් කල්පනා කරන්න පටන් ගත්තා වේදනාව ගැන. දැන් මගේ ඇඟපතන රිදෙන්නේ, ඔළුව පුපුරන්න වගේ. මේ දනිස් වැලමිටි ජොයින්ට් ඔක්කොම ගැලවෙන්න වගේ රිදෙනවා. මං ඇඳේම දිගා වෙලා දැන් කායික වේදනාවනේ තියෙන්නේ. මේක හටගන්නේ ස්පර්ශය නිසා. කය කියන්නේ මේ විදිහට නාම රූපයන්ගෙන් හටගත්තු එකක්. මේ කොටස් ටික එකතු වුණාම තමයි මේ කය කියන පැනවීමට එන්න පුළුවන් වෙන්නේ. මේ කයට දැනෙන පහස කියන්නේ මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක හේතුින්ද හටගන්න එකක්. මේ කාරණාින්ද තමයි මේ කායික පහස දැනෙන්නේ. කයේ විඥානය කියන්නේ මෙහෙම එකක්. කයේ ස්පර්ශය මෙහෙම එකක්. මේවා අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ කියකිය මම දැන් හොඳට මේක බෙද බෙදා බලනවා. මේ ධර්මයේ ආශ්චර්ය කියන්නේ පින්වන්නේ
මේ මහා පැයගානක් හිත හිතා හිටියේ නෑ. මම හිතන්නේ උපරිම විනාඩි 20ක් යන්න ඇති. හොඳේ මම මේ කියන්නේ ඔබට මේ පිලිසරණ සිහි කරනවා කියන්නේ මම පූජවට්ටි තියන්න ගියේ නෑ. කාවවත් මේ යකදුරෙක් ගෙනල්ලා දෙහි කපන්න ගියේ නෑ. කුහුල් පලන්න ගියේ නෑ. ඊගාවට තහඩු ඇඳලා ඉවරලා කොහෙවත් වල්ලන්න හංගන්න ඒව මොකක්වත් කරන්න ගියේ නෑ. මුකුම්ම කරේ නෑ මං. මං කරේ ධර්මයේ සිහිපත් කරන එක. මම කවුරුවත් මට ඌණියම් කරලා අය අරකයි මේකයි කියලා එව්ව හිතුවෙත් නෑ. එහෙමවත් හිතුවේ නෑ. මම කල්පනා කරේ ධර්මයෙන් පිළිසරණක් ලබන්න ඕන කියලා. ඔය විදිහට හිතන්න පටන් අරගෙන විනාඩි 20ක් ගත වෙන්න ඇති. මගේ ඇඟේ ලොම් දැහැ ගන්නුණා. මට මහා පහසුවක් දැනුණා. මට තේරුණා මේ දාඩිය දැම්මා උණ එහෙම්මම බැස්සා. දැන් මෙච්චර වෙලා දවස් ගාණක් බේත් ගත්තා. උණ බැස්සෙත් නැහැ. වේදනාව අඩුුනෙත් නැහැ. මට මුකුත්ම සිද්ධ වුනේ නැහැ. මේ වෙලාවේ මං ධර්මයේ සිහි කළා විතරයි. මට එතකොට හිතුණා මං බොජ්ජංග සූත්‍රේ නම් මතක්ක වුණේවත් නැහැ. නමුත් ওই විදිහට මේ ධර්මයේ සිහිපත් කළා. උණ එහෙම්මම බැස්සා. මහා පහසුවක් දැනුණා. ඔලුවක එක්කම නැතුණා. ඇඟේ පතේ රිදිල්ල ඔක්කොම මං එවෙලෙම විනාඩි 20කට 30කට පස්සේ ඇඳේ ඉඳගත්තා. මට ඇත්තටම දැන් කඳුළු ඇක්කිරෙනවා ඇස් දෙකෙන්. මං ඉස්සෙල්ලම භාග්‍යතුන් වහන්සේටයි ධර්මයටයි සංඝරත්නයටයි වන්දනා කළා. ඊට පස්සේ මේ ධර්මයේ කොයිතරම් සොඳුරු දහමක්ද මේ කියලා දීලා තියෙන්නේ කියලා ගුරුවරයාට හිතින් වන්දනා කළා. එදායින් පස්සේ මං හොඳට ඇවිදලා කරලා හිටියා. මේ ආයේ ලෙඩුණේමත් නැහැ, බේත් ගත්තෙත් නැහැ. මගෙන් ස්වාමීන් වහන්සේ අහනවා එහෙ ඉන්න, දැන් මේ හිටි ගමන් මොකක් වුණාද? මං නිස්සද්දෝ ඉඳලා දවස් දෙකක් ගියයි පස්සේ අර මොකක් වුණාද කියලා මගෙන් ඇහුවා නේද? මෙන්න මෙහෙමයි සිද්ධිය කියලා දොන්නා. මොහොත උන්වහන්සේලාට ධර්මයෙන් පිළිසන්නන් ලබන්න මතක් වෙන්න. එතකොට බලන්න දැන් බොජ්ජංග දේශනාවේ එහෙම තියෙනවා. මේ බොජ්ජංග පිරිත කියද්දිම ඕක මේ මුකුත් තේරෙන්නේ නැතුව කියලා ඇති වැඩකුත් නෑ. ඉතින් පිරිතේ තියෙන ආනිසංසය තියේවි. නමුත් ඒක වැටහෙනවා නම් ඒක ඒ විදිහට මේ කෙනාට පිහිටනවා. තේන්නේ? ආන් ඒ හින්දා පින්ගන්නේ මේ ධර්මයේ පිළිසරණ ලබන්න උත්සාහ කරන්න. අඩු ගානේ සැප විඳින වෙලාවට මතක් උනේ නැතත් අටුමතරමින් දුක් විඳින වෙලාවටවත් මේක ස්පර්ශයේ හිඳයි හටගන්නේ. මේක මම නෙවෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙවෙයි. මේක ඒකාන්තයෙන් පවතින දෙයක් නෙමෙයි. මේක හටගත්තා නම් වෙනස් වෙන දෙයක්. ඊගාවට උදේ ලස්සන දේශනාවක් ඉගෙන ගත්තා. මොකද්ද? මේ දෙක ස්පර්ශයේ තියෙනකන් මේ තණ්හාව තියෙනකන් තමයි ඕ ස්පර්ශයයි සමුදයයි මහමහ දෙන්නේ. අරමුණ වෙනස් කරානම් මේක වෙනස් වෙලා යනවා. දැන් අර මම මලගෙදර ගිහිල්ලා මොකද උනේ කට්ටියට? අරමුණ වෙනස් වුණා. අරමුණ වෙනස් කරපු ගමන් මොකද උනේ? ස්පර්ශය වෙනස් වුණා. ස්පර්ශයේ වෙනස් කරපු ගමන් ඒ ස්පර්ශයට එකතු වෙලා තියෙන්නේ සැප හදලා දෙන දේවල් නම් එයාට සැප දෙනෙනවා. සැප වේදනාව හට ගන්නවා. එතකොට ඔබ බලන්න ඔබට සිහි වෙන්න ඕන. ඔය තරුණ දුවල පුතාලා ඉන්නවා. ජීවිතේ ජය ගන්න නම් වයසක කට්ටියටත් ඔච්චර තමයි. මේ සැප දුක හටගන්නේ මම කරපු දෙයක් නෙමෙයි. අනුන් කරපු දෙයකුත් නෙමෙයි. ඉබේ හටගත්තාත් නෙමෙයි. මේක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. මේක වෙනස් කරා නම් හේතුව වෙනස් කරපු ගමන් ඵලය වෙනස් වෙනවා.
ඔය දිවිනහගන්න ඔක්කෝටම ඕක දන්නවා නම් දිවිනහගනීද? දිවිනහගන්න දිවිනහගන්නේ. මේක පොඩි දෙයක් තියෙන්නේ. හැබැයි ඒක පින තියෙන නුවණයි තියෙන අයට කල්පනා කරලා මේක විසඳගන්න පුළුවනි. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බොහෝම ගම්භීර කාරණාවක්. කායේවා හානන්ද සති. කාය සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛා. කායේවා හානන්ද සති. ආනන්ද කය ඇති කල්හි කාය සංචේතනා හේතු. දැන් එතකොට කය ඇති කල්හි කියන්නේ කය නැති කවුරුවත් ඉන්නවද? ඈ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව බලන්න පින්වත්නි. ඒකයි මේ ධර්මය පටන් ගත්ත තැන ගැඹුරු නෑ. පටන් ගන්නා වූ තැන ගැඹුරු නෑ. මේ ධර්මයේ මුහුද වගේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළානේ. අසුරයෝ මුහුද පටන් ගන්න තැන ගැඹුරු නෑ, එන්න ගැඹුරු හින්දා මුහුදට කැමති. භාග්‍යතුන් වහන්සේත් වදාළා මගේ භික්ෂූන් වහන්සේලාත් එහෙමයි කිව්වා. පටන් ගන්න තැන ගැඹුරු නෑ, යන්න යන්න ටිකක් ගැඹුරුයි. ගම්බීර දුද්දස දුරනුබෝධා කියලා තියෙනවනේ. ගම්බීරයි දකින්න දුෂ්කරයි, අවබෝධයේ දුරයි. එතකොට කායේවා ආනන්ද සති. ආනන්ද කය ඇති කල්ලි කාය සංචේතනා හේතු. කය ගැන සංචේතනා හේතු කරගෙන උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. උපදිනවා අවාභ්‍යන්තරිකව සැප දුක. දැන් මේ අර වචනේ කීවේ කවුද? මේ සැප දුක හදාන්නේ මේ විදිහටයි කියලා තමා කළ දෙයක්, අනුන් කළ දෙයක්, තමනුයි අනනුයි ඔක්කොම, ඒ ඔක්කොම කර්මවාදී කට්ටියනේ නේද? එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ ගැන පුංචි කාරණාවක් තමයි මේ කියලා දෙන්නේ. කායේවා ආනන්ද සති. කාය සංචේතනා හේතු උපච්චති අජ්ජත්තං සුඛ දුක්ඛං. ආනන්ද කය ඇති කල්ලි කය හේතු කරගෙන සැප දුක උපදිනවා. වාචායේවා ආනන්ද සති. වචී සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. වචනේ ඇති කල්හි ආනන්ද. දැන් වචන නැද්ද? තියෙනවා. එහෙනම් වචනේ ඇති කල්හි කියන්නේ විතක්ක විචාර ඇති කල්හි. එතකොට වාචායවා ආනන්ද සති. වචී සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. අභ්‍යන්තරේ හටගන්නවා සැප දුක. මනේවා ආනන්ද සති. එතකොට මනස නැද්ද? මනස තියෙනවද? ඕ මනස ඇති කල්ලි. මනස ඇති කල්ලි මනෝ සංචේතනා හේතු උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. අවිජ්ජා පච්චයාච. ඒ ඔක්කෝම කරුණුවලට මේ අවසානයේදී වදාළ අවිද්‍යා පච්චාච කියන කාරණය එකතු වෙන්න ඕන. අවිද්‍යාව ඇති කල්හි, එතකොට ඒක කියන්න වෙන්නේ මේ විදිහට. කය අවිද්‍යාවෙන් යුතු වූ කයක් ඇති කල්හි කාය සංචේතනා හේතුවෙන් උපදිනවා අභ්‍යන්තරේ සැප දුක. අවිද්‍යාව හේතු කරගෙන වචනේ ඇති කල්ලි වචී සංචේතනා හේතුවෙන් හත ගන්නවා සැප දුක. අවිද්‍යාවෙන් යුක්ත වූ කෙනාට මනස ඇති කල්හි මනෝ සංචේතනා හේතුවෙන් උපදිනවා අජ්ජත්තං සුඛ දුක්ඛං.
අභ්‍යන්තරිකව සැප දුක. ඕක තේරුම් ගන්න ඔය කායේ වාහානන්ද කය ඇතිකල්හි වචනේ ඇතිකල්හි සිත ඇතිකල්හි කියන කාරණා ටික වෙනමම ඉගෙන ගන්න ඕන. ඒක ඉගෙන ගන්න ඒ වෙන්නේ සලායතනිය ගැන කියලා දෙද්දි. තේරුණේ? එතකොට ආයෙත් මං අර ද්විතීයේ ද්වේෂූත්‍රයේ මතක් කළා වගේ මේකත් මතක් කළා ඒකත් කියලා දෙන්නම්. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරනවා සාමං වාතා ආනන්ද කාය සංකාරං අபிසංකරෝති යම් පච්චයාස අජ්ජත්තං සුඛ දුක්ඛ. ආනන්ද කය ඇති කල්හි කාය සංචේ යම් විදිහකින් ඔහු තමා පිළිබඳව කාය සංස්කාර රැස් කරයි. සුඛ දුක උපදීද කාය සංස්කාර රැස් කරයි. ඒ කියන්නේ මේ වගේ දෙයක්. සාමං වා ආනන්ද කාය සංකාරං අபிසංකරොන්ති යම් පච්චයාස අජ්ජත්තං උපජ්ජති යම් පච්චයාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක. අභ්‍යන්තරයේ සැප දුක උපදින කාය සංස්කාරය කියන්නේ කායික ක්‍රියා. තමන් හෝ රැස් කරයි. දැන් ඔබ වඳිනවා නම් ඒ කායික ක්‍රියා කවුද රැස් කරන්නේ? තමන්. කවුරු හරි ඉන්නවා නම් තමන්ව වන්දවනවා. තමන්ව තමන් වඳිනවා නෙමෙයි. තමන්ව වන්දවනවා. එතකොට ඒක රැස් කරවන්නේ කවුද? අනු. එතකොට මෙතන තියෙනවා පරේවාස තං ආනන්ද කාය සංකාරං අபிසංකරොන්ති යම් පච්චාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ. අනුන් හරි අභ්‍යන්තරිකෝ සැප දුක උපද්දවන කාය සංස්කාරේ රැස් කරනවා. ඒ කාය කර්මය කවුද රැස් කරවන්නේ? අනුන් හරි රැස් කරන. හැබැයි ඒ එකක්වත් ස්පර්ශයෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔන්න අභ්‍යන්තරිකෝ සැප දුක හටගන්න ඔක්කොම සිද්ධ වෙන්නේ ස්පර්ශයෙන්. නමුත් තමන්ගේ කායික ක්‍රියාව, වචනය, මනස මේකට උදව් කරනවා. තේරුණාද? දැන් අපි හිතමු ඕගොල්ලෝ ගෙදර මේ ඔහේ ඉන්නවා. ඔහේම ඉන්නවා. ඔය සමහර ආච්චි අම්මලා ඉන්නේ කලකු කණ්ණාඩි දෙකක් දාගෙන ඉස්සරහා පොටුවේ ඉඳගෙන පාර යන අය දිහා ඔයේ බලාගෙන ඉන්නවා. ඉන්නවනේ. අර එකම එක ඇඳුමකුත් ඇඳගෙන ගෙදෙට්ට කොච්චරෝවත් ඕක ඇඳගෙන ඔහේ ඉන්නවා. ඉන්නවනේ. එතකොට අපි හිතමු එහෙම ඉන්නේ නැතුව කෙනෙක් හොඳට ධර්මයේ දැනගෙන ඉවිල්ලා එයා වන්දනා කරනවා. එයා සතුටින් මල් ටිකක් කඩනවා. ඒ කර්මය කවුද රැස් කරන්නේ? තමා රැස් කරන්නේ. එතකොට ඒක හේතු කරගෙන අභ්‍යන්තරයේ සැප දුක හට ගන්නවාද නැද්ද? කර්මයක් රැස් වෙනවාද නැද්ද? රැස් වෙනවා. අපි හිතමු ගෙදර ඉන්නවා දරුවෙක්. එයාට බුදුන් අඳින්න උවමනාවක් නැහැ. ආච්චි අම්මා කියනවා එන්න දුවේ. කඩමු මාත් එක්ක මල්. දැන් එයාගේ මල් කැඩීම නැමැති කාය කර්මය එයා කරන එක වෙනම දෙයක්. ඒ කාය කර්මය රැස් කරවන්නේ කවුද? අනුන්. එතකොට කියනවා අනුන් පරේස්සවා තං ආනන්ද කාය සංකාරං අபிසංකරොන්ති යම් පච්චයාස අජ්ජත්තං සුඛ. ඒ මල් කැඩීම හේතු කරගෙන යාට අභ්‍යන්තරයේ සැප දුක හටගන්නේ නැද්ද? හටගන්නවද නැද්ද? හටගන්නවා. දැන් අපි හිතමු කවුරු හරි ඉන්නවා හමුදාවේ. යමං ගිහිල්ලි වෙලා මේ කට්ටියට වෙඩි තියලා එමු. දැන් යං කියලා කවුරු හරි මෙහෙ යවනවා. දැන් අර සෙබල යන්නේ කාගේ මෙහෙවීමටද? අනුන්ගේ මෙහෙවීමට. තමන් කර්මය රැස් කරගන්නවා තමයි. නමුත් ඒ කර්මය රැස් කරවන්නේ කවුද? අනුන්ගේ මෙහෙවීම. අන්න අනුන් විසින් කර්මය රැස් කරවනවා. තේරෙනවද? ඒකෙනුත් අභ්‍යන්තරේ. එතකොට ඒ සබලට අභ්‍යන්තරේ සැපතුක උපදින්නේ නැද්ද? උපදිනවා. ඊගාවට දේශනා කරනවා සුඛ දුක්ඛ. සම්පජානෝ වාතං ආනන්ද කාය සංකාරං අபிසංකරොන්ති. මේක
දැනගෙන සිද්ධ වෙන්නත් පුළුවන්. කාය සංකාර මෙහෙම කරොත් එහෙම පෞ සිද්ධ වෙනවා, මෙහෙම කරොත් එහෙම පින් සිද්ධ වෙනවා කියලා දැනගෙන කරෙන්නත් අර ආච්චියම මල් කඩන්නේ දැනගෙන. හරිද? ඊගාවට දේශනා කරනවා අසම්පජානෝ තං ආය ආනන්ද කාය සංකාරං අபிසංකරොන්ති. නොදනත් මේක කෙරෙන්න පුළුවන්. පවක් විනක් සැපයක් මුකුත් සැප උපදින කර්මය, දුක් උපදින කර්මය නොදනත් කරන්න පුළුවන්. දැන් අර දැරිවිය මල් කඩන්නේ දැනගෙනද? නෑ, එයා දන්නේ නෑ මේ පිනක් පවක් ගැන. එයාට තේරුමක් නෑ. ඒක නොදැන කරන්නත් පුළුවන්. ඊගාවට දේශනා කරන යම් පච්චයාසතං ආනන්ත උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං සාමංවාතං ආනන්ද වචී සංකාරං අபிසංකරොන්ති. දැන් යම් ආකාරයකින් අභ්‍යන්තරයේ සැප දුක උපදිනවාද? ඔක්කොම උපදින්නේ ස්පර්ශයෙන් තමා. හරිද? ඒ ස්පර්ශය හට ගැනීම පිණිස යම් වචී සංකාර තියෙනවාද? ඒක තමන් රැස් කරන්නත් පුළුවන් ඒ සංස්කාරය. දැන් ඔබ පිරිත් සජ්ජායනා කරනවා. එතකොට බුදුගුණ සජ්ජායනා කරනවා නේ. දැන් අපි හිටපු ගමන් මමත් ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියපු කවි පන්තියක් අරගෙන බොහෝම ආදරෙන් ගෞරවයෙන් යුතුව භාග්‍යතුන් වහන්සේව සිහි කරගෙන ඔය කුටියේ ඉඳන් හිමීට මට කම්මැලි වෙලාවට මමත් සජ්ජායනා කරනවා. එතකොට ඒක කරන්නේ කවුද? තමන්. රැස් වෙන්නේ මොන සංකාරද? වචී සංස්කාර. කර්මයක් රැස් වෙනවාද නැද්ද? රැස්. සැපයක් දුකක් උපදිනවාද නැද්ද? උපදිනවා. සමහර අය ඔය විරහගී කීකී අඬන්නේ, විරහගී කීකී අඬන කට්ටිය නැද්ද? ඒ වචී සංස්කාරය තුළ දුකක් රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. ඒක කවුද රැස් කරන්නේ? තමා. දැන් මං ඇවිල්ලා වන්දේ භගවන් අරහන්තං කියලා සජ්ජායනා කළානේ අද මේ වැඩසටහන පටන් ගනිද්දී. මං කිව්වයි පස්සේ ඔබ කියන්නයි කිව්වනේ. දැන් ඔබ ඒක කියනවා. දැන් කවුද ඒක රැස් කරවන්නේ? රැස් වෙන්නේ ඔබට වෙන්න පුළුවන්. රැස් කරවන්නේ මමයි. තේන්නද? එතකොට අනුන් විසිනුත් වචී සංස්කාර ඇති කරවන්න පුළුවන්. අභ්‍යන්තරේ සැප දුක ඇති වෙන. අර කාය සංස්කාර ගැන අනුන් විසින් කරවනවා කියන එකට හරි ලස්සන කාරණාවක් තියෙනවා ධර්මයේ. මට මතකයි ඔක එක්ක තියෙන්නේ විමාන වස්තු හරි පේත වස්තු වල හරි. එක දැරවියක්ව දකිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ දැරවියව දැකලා ඉවරලා පේනවා මෙයා මරණයෙන් මත්තේ නිරේ යන්නේ. එතකොට කියනවා ඊට පස්සේ ඒ අන්‍යාගමිකයි අනිත් දරුවෝ ගම්මුන් ඔක්කොම ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරනවා. මේ දැරිවිය වඳින්නේ නැහැ. ඒතර අනුකම්පාවෙන් කියනවා මේ මිනිසුන්ට කියනවා අර දරුවව වන්දවන්න කියනවා. අර දරුවව වන්දවන්න කියනවා. තේරුණේ? එතකොට ඒ දරුවව වන්දවනවා. දැන් ඒ කාය සංස්කාරේ කවුද රැස් කෙරෙව්වේ? ඕ අනුන් විසින් තමයි රැස් කෙරෙව්වේ. හැබැයි රැස් උනේ කාටද? ඒක හේතු කරගෙන මරණයෙන් මත්තේ සුගතිය යනවා කියන දෙව්ලෝ උපදිනවා. ඒකෝ බලන්න මේකේ වටිනාකම. සැප දුක ස්පර්ශයෙන් තමයි හටගන්නේ. නමුත් ඒක තමන් කරගන්නත් පුළුවන්, අනුන් විසින් කරවන්නත් පුළුවන්. ඊගාවට තව දැන් කාරණාවක් තේනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් දැනගෙනත් පව පින ගැන සංස්කාර රැස් කරනව නොදැනත් වෙනවා. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගිය අස්සය පිටේ යනවා පෙර ආත්මයක. දැන් මෙයා දන්නේ නැහැ මේ ඉස්සරහට එනවා කඩමාළු පොරෝගෙන, පාංශුකූල සිවුරක් පොරෝගෙන පසේ බුදුරජාණන් වහන්සේ නම තග්ගරසිකී බුදුරජාණන් වහන්සේ. මෙයා අස්සය පිටේ යන ගමන් කියාගෙන ගියා කවුද මේ හිඟන කුෂ්ඨයා කියලා. දැන් මේ මහා බරපතල දැනගෙනද කරේ? නෑ.
අනුන් රැස් කරෝපු එකක්ද තමන් කරපු එකක්ද? තමන් රැස් කරගත්තු එක. ඒක මුල් කරගෙන කර්මයක් රැස් වුණාද නැද්ද? වුණා. විඳින්නේ සැප දුක ස්පර්ශයෙන් තමා. නමුත් අර කර්මය විසින් ගෙනිච්ච අනිරේට ඊට පස්සේ උපදින උපදින හිඟ කවුද මේ හිඟන කුෂ්ටියා කියලා කිව්වේ? උපදින ආත්මයක් ආත්මයක් පාසා හිඟන්නේ කුෂ්ඨ රෝගී. ආන් සැප දුක ගෙනල්ලා දෙන හැටි. තව තැනක තියෙනවා ඕන් එක උපාසිකාවක් වෙහෙරක් පූජ කළා. මේක බාරගත්තා පවිටු භික්ෂුව. මේ උපාසිකාවට බොහොම කරුණු කියලා 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 ඔබතුමිය තමයි මහා උපාසිකාව මේ දාන සාගරිකා කියලා ඔහොම වර්ණනා කළා 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 කිව්වා. අනේ මේ කරදරයි කිව්වා මෙතෙන්ට එන භික්ෂුන්ගෙන්. මටත් කරදරයි මේ විහාරෙත් හැමතැනම ඔබතුමිය මේ පූජ කරපු විහාරේ හැමතැනම වනසනවා කිව්වා. ඒ හින්දා ඔබතුමිය කවුරු හරි භික්ෂුන් ආවොත් එහෙම බැනලා එලෝ ගන්නට කිව්වා. මෙහි ඉන්න දෙන්න එපා කිව්වා, බැනලා එලෝ ගන්නට කිව්වා. දැන් ඒ බැනලා එක එලෝන වචී සංස්කාරයේ කවුරු විසින්ද රැස් කරවන්නේ? අර අනුන් විසින් මෙහෙම කරපංය කියලා කියලයි තියෙන්නේ. ඒ උවමනාවට දැන් කරනවා. අනුන් තමයි රැස් කරවන්නේ. හැබැයි රැස් වෙන්නේ තමන්ට. මරණය මැත්තේ ගිහිලා පෙරේත ලෝකෙ උපන්නා. වැසිකිලි වලේ. තේන්නේ? ආන් බලන්න රැස් වෙලා යන හැටි. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද, අජ්ජ අභ්‍යන්තරයේ සැප දුක උපදින මනෝ කර්මය තමා විසින් රැස් කරන්නත් පුළුවන්, අනුන් විසින් රැස් කරවන්නත් පුළුවන්. දැන් කිව්වොත් එහෙම ඕකලා හොඳ නැහැ, ඕකලාව මරන්න ඕන, ඕකලා මිත්‍යා දෘෂ්ටිකයි, මෙහෙමයි 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 කී කියා සමාදන් කෙරෙව්වොත් අන්‍ය ජාතීන්ව අන්‍ය ආගමිකින්ව දකිද්දී ඒ කෙනාගේ හිතේ ඇති වෙන්නේ මෛත්‍රී කරුණාවද දේශේද? එහෙනම් මේ මනෝ සංකල්පයේ පොවලා තියෙන්නේ කවුද? දීලා තියෙන්නේ කවුද? අනුන් විසින්. එතකොට ඒ කියපු දෙයට අනුව තමයි මේ කර්ම ටික රැස් වෙලා යන්නේ. ආන් ඒ විදිහට මනෝ සංචේතනාවත් තමන්ගේ තමන්ට සැප දුක උපද්දවලා දෙන මේ කර්මයේ සකස් කරලා දෙන ඒක තමන් විසින් කරන්නත් පුළුවන්, අනුන් විසින් කරන්නත් පුළුවන්. දැනගෙන සිද්ධ වෙන්නත් පුළුවන්, නොදැන පවක් පිනක් ගැන නොදැන සිද්ධ වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඕකෙන් දුක සැප හැදිලා යනවා. ඕම් බලන්න, දැන් ඔය ඔක්කොම තියෙන්නේ අවිජ්ජා පච්චයාච. හරිද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි ඔය ඔක්කොම තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවෙන් නිදහස් වෙච්ච කෙනාගේ ස්වභාවය. අවිද්‍යාවෙන් නිදහස් වුණ කෙනා කවුද? රහතන් වහන්සේ. මේක හරි සුන්දර කාරණාවක්. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සෝ කායෝ නහෝති. ආනන්ද, අවිජ්ජා යත්වේව ආනන්ද අශේෂ විරාග නිරෝධා. ආනන්ද, අවිද්‍යාව ඉතිරි නැතිව නිරුද්ධ වුණාම. සෝ කියන්නේ කාටද? ඔහුට. සෝ කායෝ නහෝති, ඔහුට කයක් කියලා එකක් නැහැ. රහතන් වහන්සේට කයක් නැද්ද? ඒ අපේ අර්ථයෙන් අපේ පැනවීමෙන් උන්වහන්සේට කයක් කියලා දෙයක් තියෙනවා තමයි. මේ මගේ කයය කියන සංඥාවක් චේතනාවක් උන්වහන්සේට ඇත්තේ නැහැ. එතනින් නිදහස් වෙලා ගිය කෙනෙක්. හොඳේ කොහොමද ඇතිදනේ? ඒකනේ අර සර්පෙක් වැටුණායි පස්සේ රහතන් වහන්සේ නමක් කීවා කියන්නේ. සර්පේ දෂ්ට කරාම දැන් බොල් වී ගොඩක් විසිරිලා යනවා වගේ මේ කය දැන් දිරලා කුණු වෙලා විසිරිලා යනවා. එහෙනම් මේක එක්කංගෙහි අරන් ගිහිල්ලා පිළිකන්නේ තියන්ට කිව්වා. පණ යන්නත් ඕ පින්වම් පාන්නත් ඉස්සෙල්ලා.
මේක උස්සගෙන ගිහිල්ලා පිළිකන්නේ. එතකොට මේක උස්සන් ගිහිල්ලා අනේ මාව එක්කන් ගිහිල්ලා නෙමෙයි. මේක උස්සන් ගිහිල්ලා පිළිකන්නේ තියන්න කිව්වා. දැන් ඉන්න කට්ටියට නම් කොහොමද ඕන පිළිකන්නේ තියලා හරියන්නේ නෑ. දැන් ඔය රහත් උනා උනා කියන කට්ටිය ඉන්නේ නේද? ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා අවිජ්ජා යත්තේ වා ආනන්ද අශේෂ විරාග නිරුද්ධා සෝ කායෝ නොහෝති. එයාට කයක් ඇත්තේ නෑ. සෝ කායෝ නොහෝති කියපුවම තේරෙනවානේ ඔහුට කය ඇත්තේ නැත. යම්පච්චාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. මොන වගේ කයක්ද නැත්තේ? යම්මාකාරයකින් අභ්‍යන්තරේ සැප දුක උපද්දවන කයක් නැහැ. ඇයි ඒ සැප දුක උපද්දවන කයක් නැත්තේ? එයා ස්පර්ශය නිරුද්ධ කළා දාලා. උන්නාන්සේ ස්පර්ශය නිරුද්ධ කළා දාලා. අනිත්‍ය වෙලා ගිහිල්ලා නෙමෙයි නිරුද්ධ කළා. එතනින් එතර වෙලා අවබෝධ කළා එතර වෙලා. ඒකෙන් නිදහස් වෙලා. කය විතරක් නෙමෙයි නැත්තේ පින්වත්නි. සා වාචා නොහෝති. ඔහුට වචන ඇත්තේ නැහැ. යම්පච්චාස තං අජ්ජත් උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. යම්මාකාරයකින් අභ්‍යන්තරේ සැප දුක උපද්දවන වචන ඇත්තේ නැහැ. සෝ මනෝ නොහෝති. යම්පච්චාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. ඔහුට මනස කියලා දෙයකුත් ඇත්තේ නැහැ. මේ ඇසකන නාසය දිවකය මනසින්ම ඈතර වෙච්ච කෙනෙක් ඈතර ගිහිල්ලා ආයෙ මෙතර ඇත්තේ නැහැ. යම්පච්චාස අජ්ජත්තං සුඛ දුක්ඛ උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. යම්මාකාරයකින් අභ්‍යන්තරේ සැප දුක උපද්දවන මනසක් ඇත්තෙත් නැහැ. බලන්න රහතන් වහන්සේගේ ස්වභාවය. ඊට පස්සේ දේශනා කරනවා කිත්තං තන්න හෝති. පින්වත් ආනන්ද අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ කරලා දාපු කෙනාට කෙත නැහැ. කුඹුර ඇත්තේ නැහැ. වත්තුන් තන් නොහෝති. ඒ වස්තුව, ඒ මාත්‍රිකාව සැප දුක විඳිනවා කියන මාත්‍රිකාවම ඇත්තේ නැහැ. දැන් අර ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මහා ප්‍රශ්නේ තිබ්බේ සැප දුක ඇති කරන්නේ කවුද? ඇති වෙන්නේ කොහොමද කියලානේ. අවිද්‍යාව නිරුද්ධ කරලා දාපු කෙනාට අභ්‍යන්තරේ සැප දුක උපද්දවන කය නැ, වචනේ නැ, මනස නැ, ඒ කුඹුරත් නැ, ඒ මාත්‍රිකාවත් නැ, ඒ වස්තුවත් නැ. ආයතනං තන් නොහෝති. ඒ ආයතනයත් ඔහුට ඇත්තේ නැ. කෙත්තං තන් නොහෝති. ඒ ආයතනං තන් නොහෝති. අධිකරණං තන් නොහෝති. ඒ ආරවුල. අධිකරණය කියන්නේ මොකටද? ආරවුලට. මහා අධිකරණය කිව්වොත් මොකද්ද? මහා ආරවුල. ඒකනම් අද ආරවුලක් තමයි. මෙතන කොහොමදත් කියන්නේ අධිකරණන් තන් නොහොති. ඒ ආරවුල යාට නෑ. සැප දුක උපදිනවා කියන ආරවුලෙන් එයා නිදහස්. ප්‍රශ්නෙන් නිදහස් නොහොති. යම්පච්චාස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛාන්ති. එහෙනම් ඒකෙනා මේ සියලුම මාත්‍රිකා වලින්, පටලැවිලි වලින්, අධිකරණ වලින් නිදහස් වෙච්ච කෙනෙක්. ඔන්න භූමිජ ස්වාමීන් වහන්සේගේ කරුණ මූල් කරගෙන ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත වැඩම කළා. මේ කාරණේ අහපු මොහොතේ භාග්‍යතුන් වහන්සේ ස්පර්ශයේ මූල් කරගෙනමයි සැප දුක උපේක්ෂාව හටගන්නේ. එතනින් එහා ඔය කොයි වාදයක් කිව්වත් වෙන කෙනෙකුට මේක සිද්ධ වෙන්නේ නෑ ස්පර්ශයෙන් තොරව. ඔය කාරණේ පැහැදිලි කළා. ඊගාවට මේ සැප දුක උපද්දවන මේ කර්මය තමා විසින් අනුන් විසින් රැස් කරලා දෙන්න පුළුවන්. දැනගෙන නොදැන වෙන්නත් පුළුවන්. ඒ කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයේ තමා විසින් අනුන් විසින් කෙරෙන්නත් පුළුවන්. දැනගෙන කෙරෙන්නත් පුළුවන් මේ පිනක් පවක් දහමක් ගැන. නොදැන කෙරෙන්නත්, නොදැන කරත් දැනගෙන කරත් කර්මය මොකද්ද? කර්මයමයි. ස්පර්ශය තුලින් සැප දුක උපදිනවාමද නැද්ද? ඒකාන්තයෙන්ම උපදිනවා.
ඊගාවට දේශනා කරන ඕක තමයි සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. රහතන් වහන්සේගේ ස්වභාවය උතනින් ඉක්මවා ගිය එක. ඒ රහතන් වහන්සේ අවිද්‍යාව ඉතිරි නැතුව නියුක්ත කරලා දැම්මයි පස්සේ මේ කයනුත් නිදහස්, වචනිනුත් නිදහස්, මනසිනුත් නිදහස්. එය මුල් කරගෙන ආය අභ්‍යන්තරයේ සැප දුක උපදින්නේ නැහැ. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එයාගේ කුඹුර ඉවරයි. ආයේ කුඹුරක් නැහැ. පැලවෙන්න දෙයක් නැහැ. ඊගාවට දේශනා කරන මේ මාත්‍රිකාව ඉවරයි. ඒ ආයතනේ, අන්න ආයතනේ කියන කාරණේ තෙතන තියෙනවා. ඒ ආයතනේ ඉවරයි. ආයතනන්තං නොහෝති. අය ආයතනේ ඉවරයි. ඒ අධිකරණය නිමයි. ඉතින් මේ පින්වත් සියලුම දෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරණ ගම්භීර ධර්මය තමන් දැනගෙන ඒ ධර්මයේ නුවණින් විමසලා තේරුම් අරගෙන සංසාර දුකෙන් අත් මිදීමේ වාසනාව උදා වෙත්වා. සාදු සා